හරි එනවා සුබ උදෑසනක් කට්ටියටම කියන සුදීපාන්දර එතකොට අපි අද මේ ගොඩක් අයගේ රික්වෙස්ට් එකකට අපි පටන් ගත්ත වැඩසටහනක් මේ HNDE එක්සෑම් එකට කරන සෙමිනා සීරියස් එක. ඉතින් ඒකේ අද ටැක්ස් වලට අදාළව කතා කරන්න තියෙන බේසික් දේවල් ඊට පස්සේ පාස් පේපර් ඒ ටික කතා කරන්න හදනවා. එතකොට දැන් ටැක්ස් ගත්තට පස්සේ මං හිතනවා මෙතන බහුතරයකට දැන් කට්ටිය කියපු විදිහට දැන් ටැක්ස් කියන ගොඩක් නිරන්තරයෙන් චේන්ජ් වෙන සබ්ජෙක්ට් එකක්නේ. එතකොට මේකේ ගොඩාක් දැන් අපි ගාණක් හදන්න ගත්තට පස්සේ ටැක්ස් කම්පියුටේෂන් එකක් කරන්න ගියාට පස්සේ ඒකට රිලවන්ට් වෙන ටැක්ස් ලෝ එක අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ. එතකොට හරියට දන්නවා නම් විතරයි අපිට මේ ටැක්ස් කම්පියුටේෂන් එක ඇකියුරේට්ලි ඔයාට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට එතනදී අපි හදන කම්පියුටේෂන් එකට ඇප්ලිකබල් ටැක්ස් ලෝ එක මොන ඉයර් එකට ඇප්ලිකබල් ටැක්ස් ලෝ එකද කියන එක හරියට දැනගන්න ඕනේ. සෝ අපි මුලින්ම මේක පාස් පේපර් කතා කරන්න කලින් මේකට අදාළ තියරි ටික මම මුලින් ඔයාලට බ්‍රීෆ්ලි එක්ස්ප්ලেইন කරන්නම්. ඊට පස්සේ අපි ගණන් වලට යමු, නැත්නම් එකපාරට ගණන් හැදුවා කියලා ඔයාට මේක තේරුමක් නැහැ. ඒක නිසා අපිට එක දවසකින් මේක ඉවර කරන්නත් බෑ. සෙෂන් දෙක තුනක් දාන්න වෙයි, ප්‍රශ්නයක් නැහැ. කරන වැඩේ හරියට දැනගෙන යන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාට ඔයාගේ එක්සෑම් එක හොඳ මාක් එකකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් සෙකන්ඩ් ඉයර් අයට ගත්තට පස්සම පාස් පේපර් බැලුවට පස්සේ ඉන්ඩිවිඩුවල් ඉන්කම් ටැක්ස් වලින් ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට තර්ඩ් ඉයර් අයටත් ඉන්ඩිවිඩුවල් ඉන්කම් ටැක්ස් තියෙන පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියට. එතකොට දෙගොල්ලොන්ටම රිලවන්ට් වෙන විදියට මම මේක තියරි පාට් එක සහ අපි දැනගන්න ඕනේ බේසික් ඉන්නර් රෙවෙනු ප්‍රොවිෂන්ස් ටික මම ඔයාලට කියන්නම්. ඒ ටික හරියට දන්නවා නම් ඔය එක්සෑම් එකේ එන ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක ඔයාලට කරන්න පුළුවන්. හරිද? ඇහෙනවනේ කට්ටියට නේ? ටෙක්නිකල් මොනවත් ඉෂුව එකක් තියෙනවද? නැහැ නේ? හරි. හරිද? එතකොට මම මේකේ බේසික් දැන් ගොඩක් අය ටැක්ස් ගත්තට පස්සේ මේක හරියට මැනේජ් කරගන්න ගලප ගන්න බෑ. මේකේ මොකද්ද ඕවරෝල් පික්චර් එක මේ ටැක්ස් වලට අදාළව මොකද්ද මේ කරන්න හදන්නේ කියලා අයිඩියා එකක් සමහරක් අය නැතුව ඇති. ඒක නිසා මම බේසික් අයිඩියා එකක් මේ ඕවරෝල් ටැක්ස් ගැන කියන්නම්. ඊට පස්සේ අපි ඉන්කම් ටැක්ස් ගැන කතා කරමු. එතකොට ඔයා දන්නවා දැන් ගවර්මන්ට් එක ගත්තට පස්සේ ගවර්මන්ට් එකට තියෙනවානේ එක්ස්පෙන්සස්. ගවර්මන්ට් එකට එක්ස්පෙන්සස් තියෙනවා. ඒ එක්ස්පෙන්සස් වලට ඉන්කම් හොයාගන්නේ ඉන්කම් හොයන මේන්ම සෝස් එක මොකද්ද? ටැක්ස් රෙවිනු. හරිද? ගවර්මන්ට් එකේ එක්ස්පෙන්සස් වලට ගත්තර පස්සේ එක්ස්පෙන්සස් වලට රෙවෙනියු එක හොයන මේන්ම සෝස් එක මොකද්ද? මේ ටැක්ස් රෙවෙනු. එතකොට ගවර්මන්ට් එක මේ ටැක්ස් රෙවෙනු එක කලෙක්ට් කරගන්නේ
persons ළඟින් අපි කියනවා persons කියලා. හරිද? ගවර්න්මන්ට් එක ටැක්ස් කලෙක්ට් කරගන්නේ කාගෙන්ද? persons කියලා කියන persons ළඟින්. ඒතර persons කියලා කිව්වට පස්සේ මේක ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉන්ඩිවිජුවල් වෙන්නත් පුළුවන්. මේක එන්ටිටි එකක් වෙන්නත් පුළුවන්. හරිද? එන්ටිටි එකක් ගත්තට පස්සේ ඒ එන්ටිටි එක කම්පැනියක් වෙන්නත් පුළුවන්, පාර්ට්නර්ෂිප් එකක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ගවර්න්මන්ට් එක ටැක්ස් කලෙක්ට් කරගන්නේ කාගෙන්ද? මෙන්න මේ ඉන්ඩිවිජුවල්ස් හා එන්ටිටීස් වලින් තමයි ටැක්ස් එක කලෙක්ට් කරගන්නේ. මේ ඉන්ඩිවිජුවල්ස් ඇන් එන්ටිටීස් වලට අපි කොමන්ලි කියනවා පර්සන් කියලා. හරිද? එතකොට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ තියරි වල ගත්තට පස්සේ හැමතැනම කියන්නේ persons person කියලා කියන දේ. person කිව්වට පස්සේ එතන individual අයත් applicable, entity entity කිව්වට පස්සේ company එකත් applicable, partnership ඊට පස්සේ තව තියෙනවා trust තියෙනවා, body of persons තියෙනවා. ඒ වගේ හැමෝම IT මේ person කිව්වට පස්සේ. හරිද? එතකොට මේ government එක මේ persons ළඟින් tax collect කරගන්න. හරිද? මේ persons ළඟින් tax collect කරගන්න. හරිද? ලංකාවේ government එකට දැන් මේ person ළඟින් tax collect කරගන්න නම් government එක ඔයක collect කරගන්න එපා. ඉතින් මේ collection part එකට government එකේ වෙනම තියෙනවා ආයතන. ඒ ආයතන අතර එකක් තමයි inner revenue department. හරිද? මේ ගවර්න්මන්ට් එකේ ටැක්ස් රෙවෙනු කලෙක්ට් කරගන්න තියෙන ආයතන එකක් තමයි IRD, ඉන්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට්. ඊට පස්සේ කස්ටම්, ශ්‍රී ලංකා කස්ටම්. හරිද? ඊට පස්සේ තියෙන ඔය ප්‍රොවින්ෂල් රෙවෙනු ඩිපාර්ට්මන්ට්. ප්‍රොවින්ෂල් රෙවෙනු ඩිපාර්ට්මන්ට්. හරිද? ඔය වගේ ප්‍රධාන ආයතන. ඊට පස්සේ අහලා ඇති සුරාබදු දෙපාර්තමේන්තුව, ඒ වගේ ආයතන තියෙනවා ගවර්න්මන්ට් එකේ මේ ටැක්ස් කලෙක්ට් කර ගැනීමට. හරිද? හරි. එතකොට ගවර්මන්ට් එක ඔය ටැක්ස් ඉම්පෝස් කරන්නේ, පනවන්නේ විවිධ පර්සන්ස් ලට. ඒ පර්සන්ස් කිව්වට පස්සේ ඉන්ඩිවිජුවල්ස් ලත් අයිති, එන්ටිටීස් උත් අයිති. එතකොට මේ ඉන්ඩිවිජුවල්ස් හා එන්ටිටි වලින් ටැක්ස් කලෙක්ට් කරගන්න ලංකාවේ තියෙනවා විවිධ ඔතෝරිටීස්. අපි කියනවා බදු අධිකාරීන් කියලා, ඔතෝරිටීස්. ඒ ඔතෝරිටීස් වල රෝල් එක වෙන්නේ අර පර්සන්ස් ලගින් ටැක්ස් කලෙක්ට් කරලා ඉන්නර් රෙවෙනු එකට සබ්මිට් කරන එක. හරිද? එතකොට මේ එක එක ඩිපාර්ට්මන්ට් තියෙනවනේ, ඉන්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට්, ඊට පස්සේ ශ්‍රී ලංකා කස්ටම්, හරිද, ඊට පස්සේ ප්‍රොවින්ෂල් රෙවෙනු ඩිපාර්ට්මන්ට්. ඔය වගේ එක එක ආයතන ගත්තට පස්සේ ඒ ආයතන හැන්ඩල් කරන විවිධ ටැක්සස් තියෙනවා. හරිද? ඉන්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක හැන්ඩල් කරන බදු වර්ග තියෙනවා, ටැක්ස් ටයිප් තියෙනවා. ශ්‍රී ලංකා කස්ටම් එක හැන්ඩල් කරන ටැක්ස් ටයිප් තියෙනවා. ඊට පස්සේ ප්‍රොවින්ෂල් රෙවෙනු ඩිපාර්ට්මන්ට් හැන්ඩල් කරන ටැක්ස් ටයිප් තියෙනවා. අන්න ඔය වගේ අර ලංකාවේ තියෙන විවිධ බදු වර්ග ටැක්ස් ටයිප් ටික මේ එක එක රෙවෙනු ඩිපාර්ට්මන්ට්, එහෙම නැත්නම් ටැක්ස් ඔතෝරිටීස් ටික බෙදාගෙන තියෙනවා. හරිද? එතකොට මේ ඉන්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක හැන්ඩල් කරන ටැක්සස් ගත්තට පස්සේ එතන ප්‍රධානම හැන්ඩල් කරන ටැක්ස් වර්ගය තමයි මෙන්න මේ ඉන්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක හැන්ඩල් කරන ටැක්ස් වර්ග තමයි ඔයා දන්නවා ඉන්කම් ටැක්ස්.
ඉන්කම් ටැක්ස් ඊට පස්සේ ඔයා අහලා තියෙනවා වැට් තව තියෙනවා හරිද ස්ටෑම් ඩියුටි කියලා තියෙනවා හරිද කලින් තිබ්බා ESC ආර්ථික සේවා බද්ද හැබැයි දැන් ඒක නැහැ කලින් තිබ්බා නැෂනල් බිල්ඩින් ටැක්ස් NBT ඒක දැන් නැහැ ඒ වගේ විවිධ බදු වර්ග තියෙනවා ඉල්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක හැන්ඩල් කරන ඒක කස්ටම් එකත් එහෙමයි කස්ටම් එක හැන්ඩල් කරන ටැක්ස් වර්ග තියෙනවා හරිද කස්ටම් ඩියුටි කියලා තියෙනවා ඊට පස්සේ පැල් කියලා තියෙනවා පෝට් ඔතොරිටි ලෙවි හරිද ඊට පස්සේ වැට් එක කස්ටම් එකත් හැන්ඩල් කරනවා වැලියු ඇඩඩ් ටැක්ස් කියන එක ශ්‍රී ලංකා කස්ටම් එකත් හැන්ඩල් කරනවා ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකත් හැන්ඩල් කරනවා හරිද ඊට පස්සේ සෙස් කියලා තියෙනවා ඔයගේ විවිධ ටැක්ස් ටයිප් තියෙනවා ශ්‍රී ලංකා කස්ටම් එක හැන්ඩල් කරන පැහැදිලිනේ හරිද එතකොට කස්ටම් ගත්තට පස්සේ මේ කස්ටම් එක හැන්ඩල් කරන ටැක්ස් වර්ග මොනවද අර වගේ පැල් කියලා ඔයා අහලා ඇති පෝට් ඔතොරිටි ලෙවි ඊට පස්සේ සෙස් කියලා අහලා තියෙනවා ඊට පස්සේ වැට් එක හැන්ඩල් කරනවා તો ඒ වගේ ප්‍රධාන ටැක්ස් ටයිප් කීපයක් තියෙනවා ශ්‍රී ලංකා කස්ටම් එක හැන්ඩල් කරන පැහැදිලිද ඔව් එතකොට දැන් ඔයා ඔයා ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක ඉන්කම් ටැක්ස් නම් හරිද දැන් ඔයා ඔයා ඉගෙන ගන්න දැන් ගොඩක් වෙලාවට තියෙන්නේ අපි අපි සමහරක් සබ්ජෙක්ට් ස්ටඩි කරනවා අයිඩියා එකක් නැතුව එතකොට හරි ඕවරෝල් අයිඩියා එකක් තියෙනවා නම් සමහරක් තියරි පොයින්ට් ඔයාට සෙල්ෆ් ස්ටඩි කරලා මේක මේ නොලෙජ් එක ගන්න පුළුවන් අර වෙලා තියෙන්නේ මේක අයිඩියා එකක් නැතිකම ඒක නිසා ඔයා ඔයා හැම වෙලාවෙම මේක අයිඩියා එක ඇතුව ඕනෙම සබ්ජෙක්ට් එකක් ස්ටඩි කරන්න එතකොට ඊසිලි you can gain the relevant knowledge හරිද ඒක නිසා දැන් ඔයාලට ඕවරෝල් අයිඩියා එකක් තියෙනවා එතකොට ඔයාගේ සබ්ජෙක්ට් එකේදී අපි මෙතනදී කතා කරන්න හදන්න මෙන්න මේ ඉල්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක පනවල තියෙන ඉන්කම් ටැක්ස් ගැන හරිද ඉල්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක පනවල තියෙන ඉන්කම් ටැක්ස් තමයි ඔයාට ඇප්ලයි වෙන්නේ එතකොට දැන් මට කියන්න ඉල්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක ඉල්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක ගවර්මන්ට් එක වෙනුවෙන් හැන්ඩල් කරන ටැක්ස් ටයිප් එකක් තමයි ඉන්කම් ටැක්ස් කියන්නේ හරිද එතකොට දැන් ඔයා අහලා ඇති තව දෙයක් මට අමතකුණා කියන්න දැන් මේ මේ ගවර්මන්ට් එක මේ ටැක්ස් කලෙක්ට් කරගන්න මේ රෙවෙනු ඩිපා මේ මේ එක එක ඔතොරිටීස් පොයින්ට් කරලා තියෙනවා එතකොට අපි කතා කරන් හදන ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක විසින් හැන්ඩල් කරන ටැක්සස් ගැනනේ එතකොට ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක හැන්ඩල් කරන ටැක්සස් ගත්තට පස්සේ අපිට ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන් ඒ ටැක්ස් ටයිප් ටික ඒ මොනවද ඩිරෙක්ට් ටැක්ස් සහ ඉන්ඩිරෙක්ට් ටැක්ස් හරිද මෙන්න මේ ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක IRD ටැක්ස් ටැක්ස් ටයිප් අපිට කඩන්න පුළුවන් ඩිරෙක්ට් ඩිරෙක්ට් ටැක්ස් අනිත් එක ඉන්ඩිරෙක්ට් ටැක්ස් හරිද එතකොට මේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ටැක්ස් කියන එකත් ඔයා දන්නවා ඇතිනේ දැන් ඩිරෙක්ට් ටැක්ස් එකක් කියලා කියන්නේ ටැක්ස් එක පේ කරන කෙනා මේකේ කෝස්ට් එක බෙයා කරනවා නම් දැන් උදාහරණයක් විදියට ඔයා සුපර් මාකට් එකකට ගිහිල්ලා භාණ්ඩයක් ගන්නවනේ භාණ්ඩයක් ගත්තට පස්සේ හිතන්නකෝ මොකක් හරි කොස්මටික් අයිටම් එකක් පර්චේස් කරා කියලා ඔය කොස්මටික් අයිටම් එක රුපියල් 100ක් දීලා ඔයා පර්චේස් කරා නම් ඔය පර්චේසින් ප්‍රයිස් එක ඇතුලේ තියෙනවා ටැක්ස් එකක් හරිද වැලියු ඇඩ් ටැක්ස් එකක් තියෙනවා වැට් එක තියෙනවා එතකොට ඔයා දන්නේ ඔයා රුපියල් 100ක් දීලා භාණ්ඩය කලෙක්ට් කරගන්නවා එතකොට ඒ රුපියල් 100 ඇතුලේ රුපියල් 8ක් තියෙනවා වැට් එක හරිද එතකොට ඒ රුපියල් 8 වැලියු ඇඩ් ටැක්ස් එක බෙයා කරලා තියෙන්නේ කවුද ඔයා හැබැයි ඔයා ඔයා ගෙව්වේ කවුද ගෙව්වේ කාටද සුපර් මාකට් එකට හැබැයි සුපර් මාකට් එක මොකද කරන්නේ ඔයාගෙන් ටැක්ස් එක කලෙක්ට් කරගෙන හිතන්නකෝ කාගිල්ස් කියලා කාගිල්ස් එක මොකද කරන්නේ ඔයාගෙන් ටැක්ස් එක කලෙක්ට් කරගෙන ඒක ඉන්නර් රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකට සබ්මිට් කරනවා පේ කරනවා එතකොට ටැක්ස් එක පේ කරන්නේ කවුද කාගිල්ස් හැබැයි කොස්ට් එක බෙයා කරන්නේ එන් කස්ටමර් එතකොට ඔන්න උතනදී වැලියු ඇඩ් ටැක්ස් කියලා කියන්නේ ටැක්ස් එක පේ කරන කෙනාම නෙවෙයි ටැක්ස් එකේ කොස්ට් එක බෙයා කරලා තියෙන්නේ. අන්න ඒවට තමයි අපි කියන්නේ ඉන්ඩිරෙක්ට් ටැක්ස් කියලා. එහෙනම් ඩිරෙක්ට් ටැක්ස් කියන්නේ මොනවද? පේ කරන කෙනාම තමයි ඒකේ කොස්ට් එකත් බෙයා කරන්නේ. පැහැදිලිද? ඔව්.
එතකොට ඉන්කම් ටැක්ස් කියන්නේ එතකොට දැන් ඉන්කම් ටැක්ස් ගත්තොත් එහෙම ඉන්කම් ටැක්ස් මම ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ පර්සන් කෙනෙක් නම් එතකොට මම මමම තමයි ඉන්න රෙවෙනු එකට ගෙවන්නේ. එතකොට ඒක කොස්ට් එකක් වෙන්නේ මටමයි. ඒ කියන්නේ ඉන්කම් ටැක්ස් කියන්නේ ඩිරෙක්ට් ටැක්ස් එකක්. හරිද? එහෙනම් එක්සැම්පල් එකක් මම කියනවා ඩිරෙක්ට් ටැක්ස් වලට IT ඉන්කම් ටැක්ස්. ඉන්ඩිරෙක්ට් ටැක්ස් වලට එක්සැම්පල් එකක් මම කියනවා VAT. හරිද? හරි. එතකොට ඔය ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් අතරත් ඔයාලට ක්ලියර් ඇති. හරි. එතකොට ඉන්ඩිරෙක්ට් ඩිරෙක්ට් ඒක තන්දර ටික හරි ඕවරෝල් පොඩි අයිඩියා එකක් දැන් ඔයාලට තියෙනවා. හරිද? එතකොට මේ ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක ඉම්පෝස් කරලා තියෙන ඉන්කම් ටැක්ස් ගැන නෙමෙයි අපි දැන් කතා කරන්න හදන්නේ. එතකොට අපි කිව්වා ගවර්න්මන්ට් එක ටැක්ස් කලෙක්ට් කරගන්න කාගෙන්ද? පර්සන්ස් ළඟින්. එතකොට පර්සන්ස් කියවට පස්සේ ඉන්ඩිවිජුවල්ස් ලත් ඔතන ඉන්නවා, එන්ටිටීස් උත් ඔතන තියෙනවා. එහෙනම් එහෙනම් ඉන්කම් ටැක්ස් ගත්ත ඔක ඇප්ලයි කරනකොට ඉන්කම් ටැක්ස් වලට එහෙනම් ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකේ ඉන්කම් ටැක්ස් පනවන්නේ එහෙම නැත්නම් ඉන්කම් ටැක්ස් චාර්ජ් කරන්නේ කාගෙන්ද? පර්සන්ස් ළඟේ. එහෙනම් පර්සන්ස් කියවට පස්සේ ඉන්ඩිවිජුවල්ස් ලත් උතන්ට ඉන්ක්ලූඩ් වෙනවා, එන්ටිටීස් උත් ඉන්ක්ලූඩ් වෙනවා. හරිද? ඒ අනුව එන්ටිටි ගත්තට පස්සේ කම්පැනි සුත් තියෙනවා, පාර්ට්නර්ෂිප් උත් ඇති. එතකොට අපි ඉන්ඩිවිජුවල්ස් ල මත පනවන ඉම්පෝස් කරන ඉන්කම් ටැක්ස් වලට කියනවා ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කියලා, IIT. හරිද? ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස්, IIT. දැන් මේ ෂෝට් නේම් අපි ප්‍රැක්ටිකලි ඔයා යම් ආයතනයක වැඩ කරන්න ගියාට පස්සේ ඔයගේ ෂෝට් නේම් වලින් තමයි කතා කරන්නේ. ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කියලා කියන්නේ IIT කියලා කියන්නේ. එතකොට කෝපරේට් ටැක්ස් වලට එහෙම නැත්නම් කම්පැනි වලට ඇප්ලයි වෙන ඉන්කම් ටැක්ස්, පේ කරන ඉන්කම් ටැක්ස් වලට අපි කියනවා කෝපරේට් ටැක්ස් කියලා. කෝපරේට් ඉන්කම් ටැක්ස් කියලා. ඒකට අපි කියනවා CIT කියලා. හරිද? පාර්ට්නර්ෂිප් ඉන්කම් ටැක්ස් PIT. හරිද? හරි. එතකොට අපි එහෙනම් මෙතන කතා කරන්න හදන්නේ IIT ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් ගැන මුලින්. හරිද? එතකොට ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් ගත්තර පස්සේ දැන් අපි කිව්වා ඉන්කම් ටැක්ස් චාර්ජ් කරන කාගෙන්ද? ඉන්ඩිවිජුවල්ස් ලගින්, වගේම එන්ටිටීස් වලින්. එන්ටිටීස් කියවට පස්සේ කම්පැනිස් උත් ඇයිති, පාර්ට්නර්ෂිප් උත් ඇයිති. එතකොට අපි මුලින් කතා කරන්නේ, ඒ කියන්නේ සෙකන්ඩ් ඉයර් එකට මම හිතන්නේ කම්පැනි ටැක්ස් නැහැ. වාස්තේපර මම කීපයක් බැලුවා, දෙකක් විතර බැලුවා. එතකොට දැක්ක විදිහට කම්පැනි ටැක්ස් නැහැ. ඒතර ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට නම් තර්ඩ් ඉයර් ආයට මං හිතන්නේ තියෙනවා ඉන්කම් ටැක්ස් කම්පැනිස් වලට අදාළව. ඒතර අපි මුලින් බලමු ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස්. ඒතර ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් ගත්තර පස්සේ අපි මෙතනදී දැන් ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක මේ පර්සන්ස් ළඟින්, ඒ කියන්නේ ඉන්ඩිවිජුවල්ස් ළඟින්, කම්පැනිස් වලින්, පාර්ට්නර්ෂිප් වලින් ඉන්කම් ටැක්ස් චාර්ජ් කරන්න ගියාට පස්සේ ඒකට ඇප්ලිකබල් ලෝ එකක් තියෙනවා ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකේ. ඒක තමයි අපි කියනවා ඉන්න රෙවෙනු ඇක්ට් එක. හරිද? දැන් අපි ඕනෙම පුද්ගලයෙක් ගත්තට පස්සේ, පර්සන් කෙනෙක් ගත්තට පස්සේ තමන්ට කැමති ටැක්ස් එකක් ගෙවලා ඉන්න බෑනේ. ඒ ටැක්ස් එක කම්පියුට් කරලා පේමන්ට් එක කරන්න ඕනේ ලෝ එකකට අනුවනේ. අන්නේ ලෝ එක තමයි ඉන්න රෙවෙනු ඇක්ට් එක. හරිද? එතකොට IRD එක මෙන්න මේ ඉන්කම් ටැක්ස් වලට ක්‍රියාත්මක කරලා තියෙනවා ඇක්ට් එකක් 2017 නම්බර් 24 අංක 24 IRD ඇක්ට්. දෙදාස් සතේ අංක 24. හරිද? ඉන්කම් ටැක්ස් ඇක්ට් එක තමයි ඇප්ලයි වෙන්නේ මේ ඉන්කම් ටැක්ස් වලට අදාළව. එතකොට ඒ ඉන්න රෙවෙනු ඇක්ට් එකේ ප්‍රොවිෂන්ස් තියෙනවා මේ ටැක්ස්
ටැක්ස් කියන එක කම්පියුට් කරන්න ඕනේ කොහොමද කියලා. එහෙම නැතුව ඔයාට මට කැමති විදියට කැමති ගානක් ටැක්ස් ගෙවන්න බෑ. එහෙනම් මේ ඇක්ට් එකේ කියලා තියෙන විදියට තමයි අපි කම්පියුටේෂන් එක කරලා පේමන්ට් එක කරන්න ඕනේ. හරිද? ඒකත් පැහැදිලි. එතකොට දොඩ අපි දැනගන්න ඕන වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඉතින් අපි දැන් මෙතනින් එහාට කතා කරන්නේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් හොඳේ IIT. ඔතන එනකම් අර කියපු මොනවාරි ගැටලුවක් තියෙනවද? මොනවාරි ඉෂු එකක් තියෙනවද? එනි ඉෂු හරි. එතකොට මම මෙතන දැනගන්න ඕන වැදගත් කරුණු කීපයක් කියනවා. ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස්, හරිද? එකක් තමයි අපි දැනගන්න ඕනේ පර්සන් කියන එක. හරි, දැන් පර්සන් කියන්නේ ඉන්ඩිවිජුවල්ස් ලානේ, හරිද? ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ මොකක් මතද? හරිද? එහෙම නැත්නම් අපි කියනවා ටැක්ස් බේස් එක. අද ඕනෙම ටැක්ස් එකක් චාර්ජ් වෙන බේස් එකක් තියෙනවානේ. අන්නේ බේස් එක මොකද්ද? ඉන්කම් ටැක්ස් වල මොකද්ද ටැක්ස් බේස් එක? ඉන්කම් ටැක්ස් වල කියන්නකෝ මොකක්ද ටැක්ස් බේස් එක? ඉන්කම් ටැක්ස් වල ටැක්ස් බේස් එක මොකක්ද? නිදි නැහැ නේද කට්ටිය? කියන්නකෝ ඉන්කම් ටැක්ස් වල ටැක්ස් බේස් එක මොකක්ද? ඉන්කම් ටැක්ස් වල ටැක්ස් බේස් එක කියන්නේ බද්ද අය වෙන්නේ මොකක් මතද? ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ මොකක් මතද? ටැක්ස් බේස් එක මොකද්ද? ටැක්ස් බේස් එක පර්සනල් ඉන්කම්, ඉන්කම් ලෙවල්, ඉන්කම් ටැක්ස් වල මම කියන පොදුවේ ඉන්කම් ටැක්ස් වල ටැක්ස් බේස් එක කියන්නේ බද්ද අය වෙන්නේ මොකක් මතද? ඒක ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්නත් පුළුවන්, කම්පැනියක් වෙන්නත් පුළුවන්. ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ මොකක් මතද? සමහරක් අය කියනවා ඉන්කම් එක මත, සමහරක් අය කියනවා කෑෂ් බේසිස්, සමහරක් කට්ටිය කියනවා පර්සනල් ඉන්කම්. නෑ පටල ගන්න එපා. අහපෝ මේ, ඒ කියන්නේ අපි කොච්චර මේව කරත් ගණන් හදුවත් වැඩක් නෑ අයිඩියා එක නැත්තම්. මම මේක දැන් පොදුවේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කිව්වත්, කෝපරේට් ඉන්කම් ටැක්ස් කිව්වත්, එනිවේ ඉන්කම් ටැක්ස් නේ. ඒතර මේ ඉන්කම් ටැක්ස් පොදුවේ ගත්තට පස්සේ ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ කියන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, ඊට පස්සේ කම්පැනි එකකින් වෙන්න පුළුවන්. ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ මොකක් මතද? ඒක තමයි ටැක්ස් බේස් කියලා කියන්නේ. ඇබිලිටි ටු පේ නෝ, හරිද? ඒතකොට තේරෙනවා දැන් සමහර කාරණා හරි හරි ඔයා දන්න දේවල් හරියටම දන්නේ නැහැ. සමහරක් දේවල් දන්නේ නැහැ, හරි ටෙක්නිකලි දන්නේ නැහැ. ඒක ඒක වැරද්දක් නෙමෙයි. ඒක තමයි අපි ඉගෙන ගන්නෙ. එතකොට මතක තියාගන්න ඉන්කම් ටැක්ස් වල ටැක්ස් බේස් එක, එහෙම නැත්නම් ටැක්ස් චාර්ජ් වෙන්නේ ටැක්සබල් ඉන්කම් එක මත. ටැක්සබල් ඉන්කම් ඉන්කම් ටැක්ස් වල ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ ටැක්සබල් ඉන්කම් එකට, හරිද? එතකොට ආයෙත් ගැටලුවක් වෙන්න බෑ ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ මොකක් මතද කියන එක. ඒතකොට එහෙනම් මට කියන්නකෝ මේ අමතර දෙයක්, වැලියු ඇඩඩ් ටැක්ස් එකේ ටැක්ස් බේස් එක මොකද්ද? වැලියු ඇඩඩ් ටැක්ස් එකේ ටැක්ස් බේස් එක මොකද්ද? මේ අමතර දෙයක් ඔයාලට ඒ ප්‍රින්සිපල් එක තවදුරටත් තේරුම් කරන්න. ඉන්කම් ටැක්ස් වල ටැක්ස් බේස් එක ටැක්සබල් ඉන්කම් එක නම් වැලියු ඇඩඩ් ටැක්ස් වල ටැක්ස් බේස් එක මොකද්ද? අර නිකන් හිතන විදිහට වැට් එක චාර්ජ් කරන්නේ මොකක් මතද?
ඉන්කම් කියන්නේ ටැක්සබල් ඉන්කම් එකද නැහැ. වැලියුඩඩ් ටැක්ස් එක චාර්ජ් වෙන්නේ රෙවෙනියු එකට, ඉන්කම් එකට. හරිද? අපි කියනකට වැට් ලයබල් රෙවෙනියු, රෙවෙනියු එකට, පිරිවැටුමට. හරිද? දැන් වැට් චාර්ජ් වෙන්නේ ඉන්කම් එකට වුණාට හරිද? ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ ටැක්සබල් ඉන්කම්. අපි කියනක ටැක්සබල් ඉන්කම් කියලා. හරි. එනිවේ දැන් ගැටලුවක් තියෙන බෑ. එතකොට ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ ටැක්සබල් ඉන්කම් එකට. හරිද? එතකොට එහෙමනම් අපි මේ ඉගෙන ගන්නේ මොකද්ද? කොහොමද මේ ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් කරන්නේ? කොහොමද මේ ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් කරන්නේ? එහෙනම් මට කියන්න, ඉන්ඩිවිජුවල් වේවා, කම්පැනියක් වේවා, ටැක්සබල් ඉන්කම් එක කැල්කියුලේට් කරන්න පොඩි ෆෝමියුලා එකක් කියන්න. පොඩි ෆෝමියුලා එකක්. චැට් එකට දාන්න. මේ ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් කරන ෆෝමියුලා එක පොඩි සරල සමීකරණයක් ඔයාලට කියන්න පුළුවන්. ටැක්සබල් ඉක්වල් ඉන්කම් සමානයි ඉක්වල් කියන්නකෝ. මේ ටැක්සබල් ඉන්කම් එක කැල්කියුලේට් කරන්නේ, මෙන්න මේ ටැක්සබල් ඉන්කම් එක කැල්කියුලේට් කරන්නේ අපි කියනවා ඇසෙසබල් ඉන්කම්. ඇසෙසබල් ඉන්කම්, accessible income minus relief, relief and qualifying payment, qualifying payment, reliefs and qualifying payment. හරිද? සහන කියන්නේ relief කියලා කියන්නේ සහන. මේ ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් කරන්නේ ඇසෙසබල් ඉන්කම් කියලා කියන අපි තක්සේරු කළ හැකි ආදායම, තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරන්න දෙනවා රිලීෆ්, අපි කියනවා සහන, සහ සහන සහ සුදුසුකම් ලැබෙන ගෙවීම් ක්වොලිෆයින් පේමන්ට්. හරිද? හරි. එතකොට දැන් ඉන්ඩිවිජුවල් කෙනෙක් ගත්තට පස්සේ මේ වැදගත් ඒව ලියාගෙන ලියාගෙන යන්න ඔයාට වැදගත් කියලා හිතෙනවා නම්, හරිද? එතකොට ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ ටැක්සබල් ඉන්කම් එකට කිව්වා. ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් කරන්නේ ඇසෙසබල් ඉන්කම් එකෙන් රිලීෆ් ඇන්ඩ් ක්වොලිෆයින් පේමන්ට් අඩු කරලා, ඩිඩක්ට් කරලා. අඩු කරාට පස්සේ එනවා ටැක්සබල් ඉන්කම් එක. හරිද? පැහැදිලිනේ? ඔව්. එතකොට දැන් මං කිව්වනේ ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ පර්සන්ස් ලාගෙන්නේ. ඒතර පර්සන් කියවට පස්සේ ඉන්ඩිවිජුවල් වෙන්නත් පුළුවන්, කම්පැනියක් වෙන්නත් පුළුවන්, පාර්ට්නර්ෂිප් එකක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් අපි මෙතන කියනවා ඉන්කම් ටැක්ස් වල චාර්ජ්, ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ ටැක්සබල් ඉන්කම් එකට, ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් වෙන්නේ ඇසෙසබල් ඉන්කම් එකෙන් රිලීෆ් ඇන්ඩ් ක්වොලිෆයින් පේමන්ට් අඩු කරලා. එහෙනම් මට කියන්න ඕනෙම පර්සන් කෙනෙක්, පර්සන් කෙනෙක්ට ඉන්කම් එන්නේ මොන වගේ සෝසස් වලින්ද? ඉන්කම් සෝසස් කීයක් තියෙනවද? පර්සන් කෙනෙක්ට ඉන්කම් සෝසස් කීයක් තියෙනවද? පර්සන් කියවට පස්සේ ඉන්ඩිවිජුවල් ඕ කම්පැනි ඕ පාර්ට්නර්ෂිප්. ඒතර පර්සන් කෙනෙක්ට තියෙන්න පුළුවන් ඉන්කම් සෝසස් කීයක් තියෙනවද කියන්නකො. මොනවද ඉන්කම් සෝසස්? ඉන්කම් සෝසස් තුනයි. තුනයිද? ඉන්කම් සෝසස් තියෙනවා හතරක්. හරිද? එකක් තමයි එම්ප්ලොයිමන්ට් ඉන්කම්. එම්ප්ලොයිමන්ට් ඉන්කම්. අනිත් එක මොකද්ද? බිස්නස් ඉන්කම්. හරිද? අනිත් එක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. අනිත් එක මේ එක සෝස් එකකටවත් වැටෙන්නේ නැති තව මොනවාරි ඉන්කම් එකක් තියෙනවා නම් අද අද ඉන්කම්. අද ඉන්කම්. හරිද? එහෙනම් ඔන්න ඔය සෝස් හතර, එම්ප්ලොයිමන්ට් ඉන්කම් වෙන්න පුළුවන්, හරිද, බිස්නස් ඉන්කම් වෙන්න පුළුවන්, ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් වෙන්න පුළුවන්, ඊට පස්සේ අද ඉන්කම් වෙන්න පුළුවන්. ඔන්න ඔය ඕනෙම සෝස් එකකින් එන ඉන්කම් සෝසස් හතරේ ටෝටල් එකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ඇසෙසබල් ඉන්කම්. ඒ ඇසෙසබල් ඉන්කම් එකටම ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ.
ඒකෙන් අඩු කරන්න දෙනවා relief and qualifying payment. හරිද? එතකොට ඔන්න දැන් ඒක ආයෙ ගැටලුවක් වෙන්න බෑ ඔයාට. හරිද? හරි. එතකොට දැන් හරිද? දැන් ඉන්දි දැන් අපි කතා කරන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ පැත්තෙන්නේ. එතකොට ඉන්කම් ටැක්ස් ගත්තට පස්සේ ওই සෝර්සස් හතරම තියෙන්න පුළුවන් කෙනෙක්ට. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ට තියෙන්න පුළුවන්. හැබැයි දැන් දැන් හිතන්නකෝ ඉන්ඩිවිජුවල් තනි පුද්ගලෙක් ගත්තට පස්සේ දැන් මම ගත්තොත් හරි හරි කවුරු හරි ඉන්ඩිවිජුවල් කෙනෙක් ගත්තොත් එයා ජොබ් එකක් කරනවා නම් එතනින් එන ඉන්කම් එකට අපි කියනවා එම්ප්ලොයිමන්ට් ඉන්කම්. එතකොට එයා ජොබ් එක කරන ගමන් එයා බිස්නස් එකකුත් කරනවා. එහෙම නැත්නම් එයාට අයිති බිල්ඩින් එකක් රෙන්ට් අවුට් කරලා තියෙනවා. එතකොට ඒන ඉන්කම් එකට අපි කියන ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. හරිද? හරිද? එයාගේ එයාගේ ප්‍රොපර්ටි එකක් රෙන්ට් අවුට් කරලා තියෙනවා. හරිද? එතනින් එන ඉන්කම් එකට අපි කියන ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. ඒ වගේම එයා ජොබ් එකකුත් කරන ගමන් එයාගේ ප්‍රොපර්ටි එකක් රෙන්ට් අවුට් කරලා තියෙන ගමන් එයා මොකක් හරි බිස්නස් එකකුත් කරනවා. එහෙනම් එයාට තියෙනවා බිස්නස් ඉන්කම් එකක්. එහෙනම් ඉන්ඩිවිජුවල් කෙනෙක් ගත්තට පස්සේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් තියෙන්නත් පුළුවන්, බිස්නස් ඉන්කම් තියෙන්නත් පුළුවන්, ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් තියෙන්නත් පුළුවන්. ඔය තුනටම වැටෙන්නේ නැති මොනවා හරි ඉන්කම් එකක් තියෙනවා අද ඉන්කම් කියලා අපිට කැටගරයිස් කරන්නත් පුළුවන්. ඒ ඉන්ඩිවිජුවල්. දැන් අපි කම්පැනියක් පැත්තෙන් හිතුවොත් කම්පැනියක් පැත්තෙන් තියෙන්න පුළුවන් සෝර්සස් මොනවද? දැන් කම්පැනි ටැක්ස් කම්පියුටේෂන් එකක තියෙන්න පුළුවන් ද එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නෑ. එහෙනම් මතක තියාගන්න කම්පැනියක් ගත්තොත් කෝපරේට් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකකදී ඉන්කම් සෝර්සස් විදිහට තියෙන මොනවද? බිස්නස්, ඉන්වෙස්ට්මන්ට් ඇන් අදර්. පැහැදිලිනේ? හරි. එහෙනම් ඉන්කම් සෝර්සස් කියන එකත් ඔයාලට පැහැදිලි. හරිද? එතකොට ඔය සෝර්සස් වලින් දැන් ඔයා හිතාගන්න දැන් ඔයාගේ එක්සෑම් එකේ මේ දැන් ඔයාගේ එක්සෑම් එකේ ස්කෝප් එක ඔයා ඩිෆයින් කරගන්න. මට අපිට ඇප්ලයි වෙන්නේ ඇක්සෙසබල් ඉන්කම් එකේදී එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක විතරයි නේද? අන්න දැන් මේ ඕවරෝල් පික්ට් එක ඔලුවට දාගන්න. මතක තියාගන්න ටැක්ස් කියන්නේ 100% ප්‍රැක්ටිකල්. 100% ප්‍රැක්ටිකල්. හරිද? අනිත් සබ්ජෙක්ට් දැන් සමහරක් සබ්ජෙක්ට් තියෙනවා ඒ සබ්ජෙක්ට් වල කතා කරනදී ඒ විදිහටම ඇප්ලයි වෙන්නේ නැහැ. ප්‍රැක්ටිකලි ඔයා ජොබ් එකක් කරන්න ගියට පස්සේ ඇප්ලයි වෙන්නේ නැහැ. හැබැයි අමතක කරන්න එපා ටැක්ස් කියලා කියන්නේ 100% ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. මේ අපි කතා කරන්නේ ප්‍රැක්ටිකල් යූස් වෙන දේවල්. හරිද? ඒකයි මේ සබ්ජෙක්ට් එකේ තියෙන විශේෂත්වය. ටැක්ස් කියන එක සමහරක් අය හිතුවර මේක අමාරුයි, මේක බෝරින් නෑ, බෝරින් නෑ, මේක තමයි ඉන්ට්‍රෙස්ටිංම සබ්ජෙක්ට් එක. සමහරක් අය ගත්තොත් ටැක්ස් කියන්නේ අර ඔයාට අපි අර සරලව කියන්නේ ආයතනයක් ගත්තොත් ඔයාට හොඳට වැඩ පෙන්වන්න පුළුවන් ඒරියා එකක් තමයි මේ ටැක්ස් කියලා කියන්නේ. ගොඩාක් කට්ටිය දන්නේ නැති ඒරියා එකක් මේ. ඒතර ගොඩාක් කට්ටිය අහගෙන ඉන දේවල් තමයි ටැක්ස් කියන කියන්නේ. එතකොට එතනදී ඔයා හරියටම සබ්ජෙක්ට් එක දන්නවා කියන්නේ ඔයාට එතනදී ඔයාව හොඳට ඩිමාන්ඩ් කරන්න පුළුවන්. ටැක්ස් ගැන හරියට දන්නවා කියන්නේ. හරිද? එතකොට ටැක්ස් කියන එක හරියටම හැබැයි ඉගෙන ගන්නත් ඕනේ. මොකද මේක චේන්ජ් වෙනවා. හරිද? නිරන්තරයෙන් චේන්ජ් වෙනවා. ඇනුවලි චේන්ජ් වෙනවා. හරිද? ඒක නිසා අප්ඩේට් වෙන්න ඕනේ සබ්ජෙක්ට් එකක්. මේක ප්‍රැක්ටිකල් වගේම මේක කන්ටිනියුස්ලි අප්ඩේට් වෙන්න ඕනේ. හරිද? හරි. එතකොට ඉන්කම් ටැක්ස් සෝර්සස් ටික හරි. එතකොට ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ ටැක්සබල් ඉන්කම් එක මත කිව්ව ඒක හරි. ඊට පස්සේ ගෙවන්න ඕනේ ටැක්ස් එක. හරිද? අපි දෙවෙනි පොයින්ට් එක මම කියන්නම්. ටැක්ස් පේමෙන්ට් එක හොයන්නේ කොහොමද? දැන් ඉන්කම් ටැක්ස් ගෙවන්නේ ටැක්සබල් ටැක්ස් බේස් එක ටැක්සබල් ඉන්කම් එක. ඒතර ටැක්සබල් ඉන්කම් එකම ගෙවනවද ටැක්ස් එක විදිහට ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකට? නෑ. එහෙනම් ගෙවන්න ඕනේ ටැක්ස් පේමෙන්ට් එක වෙන්නේ ඒකට ෆෝමියුලා එකක් කිව්වොත් ටැක්ස් පේමෙන්ට් එක ඊක්වල් නැත්නම් ටැක්ස් ලයබිලිටි ටැක්ස් පේමෙන්ට් එහෙම නැත්නම් අපි මේකට කියනවා ටැක්ස් ලයබිලිටි කියලා. ලයබිලිටි බදු වගකීම. ටැක්ස් ලයබිලිටි ඉන්කම් ටැක්ස් ලයබිලිටි එක කොහමද හොයන්නේ? ඒකට ෆෝමියුලා එකක් කියන්නකෝ.
income tax liability එක නැත්තම් individual කෙනෙක් ඉන්න revenue department එකට ගෙවන්න ඕන tax liability එක කොහොමද compute කරන්නේ කියන්න ඕනේ සමහරක්කට මේ මේවා අද මේවා ඔයාලට තේරෙනවද නැහැ අයි මේවා කරන්න කියලා මේවා කරන්න නැතුව ගණන් හදන්න බෑ එහෙම නැතුව නිකන් pass paper එකක් අරන් ඕක හදන් ගියා කියන්නේ ඔයාලට idea එකක් නැතුවනේ ඒක නිසා pass paper හදන්න පුළුවන් විනාඩි 5ක්වත් යන්නේ හැබැයි tax law එක හරියට දැනගන්න ඕනේ හරිද හරියට දන්නේ නැත්නම් තේරුමක් නැහැ අපි කොච්චර paper කතා කරා ඒකම මේක අපි overall ඔයාලට මම picture එක දීලා දෙන්න හරිද එහෙනම් මට කියන්නකෝ tax liability එක income tax liability එක කොහොමද compute කරන්නේ इनकम टैक्स लायबिलिटी का कंप्यूट कराने को हमारे टैक्स लायबिलिटी का को हमारे कंप्यूट कराने फॉर्मूला का क्या निकाम कॉमन फॉर्मूला का क्या एक इंडिविजुअल के नेक्टर तय अप्लाई कराना पुलवांगी तो पास से कंपनी के नेक्टर तय अप्लाई कराना पुलवां ग्रोस इनकम टैक्स माइनस टैक्स क्रेडिट इतने दूर ही तंडे पा नॉर्मल टैक्स लायबिलिटी का को हमारे कंप्यूट कराने पेमेंट याम उद्गले टैक्सेबल पीरियड टैक्स लायबिलिटी का की है अनेक आवती हरी टैक्सेबल इनकम वेडिक्रीम मल्टीप्लाइड बाय टैक्स रेट टैक्स लायबिलिटी का कोहमत हो जाने टैक्सेबल इनकम वेडिक्रीम टैक्स रेट टैक्सेबल इनकम में का टैक्स रेट के वेडिक कराना हारी हरद एक हारी इत पे तुंगनी एक එතකොට දැන් මට කියන්නකෝ දැන් දැන් ඔය කියන විදිහට ඕනෙම ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ මේ ඉන්කම් සෝසස් වලින් ඉන්කම් එක කම්පියුට් කරලා ඇප්ලිකබල් ටැක්ස් රේට් එකෙන් වැඩි කරලා ටැක්ස් ලයබිලිටි එක හොයලා එයාගේ ටැක්ස් ලයබිලිටි එක කම්පියුට් කරන්න එපෑ ටැක්සබල් ඉන්කම් එක ඉන්ටු ඇප්ලිකබල් ටැක්ස් රේට් එකෙන් වැඩි කරලා මේ කම්පියුටේෂන් එක කරන්න ඕනනේ මේ කම්පියුටේෂන් එක කරන්න ඕනේ ෆ්‍රීකවන්සි එක මොකද්ද මේ කම්පියුටේෂන් එක කරන්න ඕනේ ටැක්සබල් පීරියඩ් එකකට පීරියඩ් එකකට මේ කම්පියුටේෂන් එක කරන්න ඕනේ. ඒතොර මට කියන්නකෝ ඉන්කම් ටැක්ස් වලට ඇප්ලිකබල් පීරියඩ් එකට අපි වෙන නමක් කියන මොකද්ද? එහෙම නැත්නම් මේ කම්පියුටේෂන් එක කරන්න කොච්චර කාලයකට සැරයක්ද? මේ කම්පියුටේෂන් එක කරන්න කොච්චර කාලයකට සැරයක්ද? මේ කම්පියුටේෂන් එක කරන්න කොච්චර කාලයකට සැරයක්ද? මේ කම්පියුටේෂන් එක කරන්න ඕනේ ඉන්කම් ටැක්ස් වල පීරියඩ් එකට අපි කියන මොකක් කියලාද ඉයර් ඔෆ් ඇසස්මන්ට් හරිද ඉයර් ඔෆ් ඇසස්මන්ට් පීරියඩ් ටැක්ස් පීරියඩ් එකක් ටැක්ස් පීරියඩ් ඉන්කම් ටැක්ස් වල ටැක්ස් පීරියඩ් එක අපි කියනවා මොකක් කියලාද ඉයර් ඔෆ් ඇසස්මන්ට් එමනත් අපි ඉගෙන ගන්න 12 months period 12 month period ඒ 12 months period එක පටන් ගන්න 12 months period එකක් නේ අපි year of assessment එකක් කියන්නේ එහෙනම් මේ computation එක කරන්න ඕන ඔය කියන year of assessment එකටනේ හරිද එතකොට ඒ අදාළ year of assessment එකට එහෙම නැත්නම් 12 months period එකකට අදාළ ඉන්ඩිවිජුවල් එයාගේ සෝසස් වලින් ආපු ඇසෙසබල් ඉන්කම් එක කම්පියුට් කරලා ඒ ඇසෙසබල් ඉන්කම් එකෙන් අඩු කරනවා රිලීෆ්ස් ඇන් ක්වොලිෆයින් පේමන්ට් ඊට පස්සේ හොයා ගන්නවා ටැක්සබල් ඉන්කම් එක ඒ ටැක්සබල් ඉන්කම් එකට ඇප්ලිකබල් ටැක්ස් රේට් එක ඇප්ලයි කරලා හොයා ගන්නවා ටැක්ස් ලයබිලිටි එක එහෙනම් මේ කම්පියුටේෂන් එක කරන්න ඕයි කියන විදිහට ඇප්ලිකබල් පීරියඩ් එක මොකද්ද 12 මන්ත්ස් පීරියඩ් එකක් ඒ 12 මන්ත්ස් පීරියඩ් එකට අපි කියනවා ඉයර් ඔෆ් ඇසස්මන්ට් කියලා इतर मे 12 मंथ्स पीरियड कैलेंडर इयर कैलेंडर इयर इनकम टैक्स इयर ऑफ असेसमेंट कैलेंडर इयर नद ना मुका पीरियड
එහෙනම් මේ 12 මන්ත්ස් පීරියඩ් එක පටන් ගන්නෙ හැම අවුරුද්දෙම අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ඊළඟ අවුරුද්දේ 3/31 වෙනකම්. 3/31. මේ 12 මන්ත්ස් පීරියඩ් එක පටන් ගන්නෙ 1st April to 31st March next year එකේ. හරිද? එතකොට tax period එක ගැනත් ආය ගැටලු දෙන්න බෑ. මොකද මේ හැම දෙයක්ම වැදගත් ඉන්කම් tax computation එක ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ කරන්න ගියාට පස්සේ. පැහැදිලිද? ඔව්. එහෙමනම් මේ දැන් යන්නේ මොන taxable period එකද? මේ දැන් යන්නේ මොන period එකද? දැන් යන්නේ මොන period එකද? මොන year of assessment ද මේ දැන් යන්නේ? දැන් යන්නේ 2021 4/1 න් පටන් අරගෙන 2022 3/31 න් ඉවර වෙන period එක තමයි මේ යන්නේ. එතකොට මෙතන අවුරුදු දෙකක් තියෙනවනේ. ඒක නිසා අපි මේක ලියද්දි ලියන්නේ 21 22 year of assessment. 21 22 year of assessment. 21 22 year of assessment. පැහැදිලිද? හරි. එතකොට මේ ඔය කියන විදිහට year of assessment එකකට මේ computation එක කරන්න ඕනේ. ඒ year of assessment එකට applicable tax law එකට අනුව. හරිද? එහෙනම් applicable tax law එකට අනුව. අනං ඊළඟ point එක 4 වෙනි point එක මේ computation එක කරන්න ඕනේ මොකද්ද? Applicable tax law. Applicable tax law for the year of assessment. ඒ අපි computation එක කරන year of assessment එකට applicable tax law එකට. හරිද? ඇයි මං කියවනේ මේ tax law income tax law එක එහෙම නැත්නම් අර 2017 අංක 24 කියන income tax act එක 2017 ගෙනාවට ඔය act එකට නිරන්තරයෙන් changes වෙනවා. එතකොට ඒ චේන්ජ් එක ඇප්ලයි වෙනවා මොකක් හරි ඉනර් වෙන උ ඩිපාර්ට්මන්ට් එක ඇක්ට් එකට වෙනසක් කරනවා නම් ඒගොල්ලෝ පැහැදිලිව කියනවා මේ චේන්ජ් එක ඇප්ලයි වෙන්නේ මොන ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකේ ඉඳලාද පැහැදිලිනේ මං කියන එක ඔව් මොකක් හරි ඉනර් දැන් ඇක්ට් එක නිරන්තරයෙන් වෙනස් වෙනවා හැබැයි එක ඇක්ට් එකක් මේ 2017 ඇක්ට් එක තියෙද්දි ඇනුවලි අලුත් ඇක්ට් එකක් ගේන්නේ නැහනේ ඇක්ට් එක හැමම තමයි ඇක්ට් එකට චේන්ජස් තමයි ගේන්නේ හරිද මොඩිෆිකේෂන්ස් ගේනවා සරින් සරි ගොඩක් වෙලාවට ඇනුවලි මොඩිෆිකේෂන් එකක් නම් එනවම තමයි හරිද ඒතර රීසන්ට් තිබ්බ බජට් එකේ ඉන්කම් ටැක්ස් ඇක්ට් එකේ චේන්ජස් වුණා හැම අවුරුද්දෙම ගත්තොත් ගවර්න්මන්ට් පොලිසිස් චේන්ජ් වෙද්දි ඒගොල්ලන්ගේ රෙවෙනු අඩු වැඩි වෙද්දි මේ ඇක්ට් එකට මොඩිෆිකේෂන් චේන්ජස් කරනවා ඒ අනුව මේකේ අපි දැනගෙන ඉන්න ඕනේ අපි කරන්නේ මොන ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකේ කම්පියුටේෂන් එකද එහෙනම් ඒ ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකට ඇප්ලිකබල් ටැක්ස් ලෝ එක මොකද්ද කියන එක අපි හරියට දැනගෙන ඉන්න ඕනේ ඒ අනුව තමයි කම්පියුටේෂන් එක කරන්න ඕනේ ඒ අනුව දැන් රීසන්ට්ලිම ඉවර වුණේ මොකද්ද ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක 2021 ඒක ඉවරයි හරිද ඒක ඉවරයි ඊට පස්සේ දැන් මේ යන්නේ 21 22 ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක පැහැදිලිනේ ඔව් එකත් හරි මෙයා මේ අන්තිමට මේ හදලා කියන්නේ මේ ඔක්කොම ටික දීලා අපි මේ ගණන් තමයි අන්තිමට කරනවා ඔක්කොම එක දවසින් කරන්න බැරි වේ නමුත් අපි මේ පොඩි පොයින්ට් අපි දන්නවනම් විතරයි අපිට හරියට ගාන හදන්න පුළුවන් මම ඒක නැවත කියන්නේ මතුවට හිතෙන්න පුළුවන් ගාණක් එකපාර හදුවනම් හරිනේ කියලා ගාණක් එකපාර හදලා හරියන්නේ නැහැ හරි තොර ඇප්ලිකබල් ටැක්ස් ලෝ එක අදාළ යුරෝප් ඇසස්මන්ට් එකට හරිද පස්වෙනි එක හරිද එතකොට මේ ඉන්කම් ටැක්ස්
இன்கம் டேக்ஸ் கம்ப்யூட்டேஷன் எக்க இன்கம் டேக்ஸ் கம்ப்யூட்டேஷன் எக்க கரானே முகக்கரி ஈரோஸ் அசெஸ்மென்ட் எகட்டனே එතකොට දැන් ඔයාට හිතෙන්න පුළුවන් හරි කම්පියුටේෂන් එක කරන්න යුරෝප් ඇසස්මන්ට් එකකට නම් පේමන්ට් එක කරන්නත් ඕනේ යුරෝප් ඇසස්මන්ට් එකට. ඒ කියන්නේ පේමන්ට් එක කරන්නත් ඕනේ ඇනුවලිද අවුරුද්දකට සැරයක් ටැක්ස් පේමන්ට් එක කරපුවාම හරිද කියලා ඔයාට දැන් එනවා ගැටලුවක්. එහෙනම් අපිට අවුරුද්දකට සැරයක් පේමන්ට් කරලා ඉන්න පුළුවන්ද නැත්නම් පේමන්ට් කරන්න වෙන විදිහක් තියෙනවද? පේමන්ට් කරන්න ඕනේ කොහොමද? මේ කම්පියුටර් දැන් මගේ අදාළ ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකේ හරි ඇක්චුවල් ඉන්කම් එක මට හරියට ඇසස් කරන්න පුළුවන් වෙන්නේ ඒ ඉයර් එක ඉවරුණාට පස්සේනේ. දැන් උදාහරණයක් විදියට මම මේ දැන් ඔයා කිව්ව මේ දැන් යන්නේ 21 22 ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකනේ. ඒතර ඕනෙම පර්සන් කෙනෙක්ගේ 21 22 ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකේ ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් කරන්න පුළුවන් වෙන්නේ 22 331 න් පස්සේනේ. නේ 22 331 කින් පස්සේ තමයි මේ කම්පියුටේෂන් එක හරියට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ 22 331 කින් පස්සේද මේ අවුරුද්දේ ටැක්ස් පේමන්ට් එක කරන්න කියලා වට ගැටලුවක් එනවනේ? නෑ. ඒක නිසා ඉන්නර් රෙවෙනියු එක මොකද කරලා තියෙන්නේ? නැත්නම් දැන් පුද්ගලයෙකුගේ ටැක්ස් කලෙක්ට් කරගන්න අවුරුද්දක් බලාගෙන ඉන්න බෑනේ ගවර්න්මන්ට් එකට. ඒක නිසා ඉන්නර් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක කියලා තියෙනවා ඔයගොල්ලෝ පර්සන්ස්ලට කියලා තියෙනවා ටැක්ස් එක ගෙවාගෙන යන්න ඉන්ස්ටෝල්මන්ට් විදියට. ඒතර දැන් ඔයාට හිතෙයි හරි ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවාගෙන යන්න නම් අපි ඇක්චුවල් ඉන්කම් එක මගේ දන්නේ නැහැ නී අවුරුදු ඉවරනකම්. අන්න ඒක නිසා ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්න වෙන්නේ අපිට ඇක්චුවල් ඉන්කම් එකට නෙවෙයිනේ. අන්න ඒක නිසා මේ මේ ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් වෙනුවෙන් හැම පර්සන් කෙනෙක්ම තමන්ගේ ඉන්කම් එක කීයක් වෙයිද කියලා එස්ටිමේට් කරන්න ඕනේ. එස්ටිමේට් කරලා එස්ටිමේට් කරලා ඒ එස්ටිමේෂන් එක බේස් කරලා ක්වාටලි පේ කරගෙන යන්න ඕනේ. හරිද? ක්වාටලි පේ කරගෙන යන්න ඕනේ. ක්වාටලි පේ කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඇක්චුවල් ඉන්කම් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක කරලා වෙනසක් තියෙනවා නම් බැලන්ස් එකක් තවදුරටත් ගෙවන්න ඕන නම් ඒක ගෙවන්න පුළුවන්. වැඩිපුර ගෙවලා තියෙනවා නම් ඒක රිෆන් කරගන්න පුළුවන්. වැඩිපුර ගෙවලා තියෙනවා නම් ඒක රිෆන් කරගන්න පුළුවන්. හරිද? ඒ අනුව මම මෙහෙම කියනවා tax payment on self assessment basis අපිකට කියනවා ටැක්ස් එක පේ කරන්න ඕනේ self assessment බේස් කරලා. හරිද? තමන්ගේ ටැක්ස් එක කීයද කියලා එස්ටිමේට් කරන්න ඕනේ. හරිද? ඒ එස්ටිමේට් එක බේස් කරලා තමයි ක්වාටලි පේ කරගෙන යන්නේ. හරිද? එතකොට පේමන්ට් කරන්න ඕනේ ක්වාටලි පේ කරන්න ඕනේ. ඒ අනුව අවුරුද්දකට ටැක්ස් පේමන්ට් කීයක් එනවද? ටැක්ස් පේමන්ට් 4ක් එනවා. හරිද? එතකොට දැන් මේ යන්නේ 21 22 year of assessment නේ. ඒතර 21 22 පටන් ගන්න 21 අප්‍රේල් පළවෙනිදානේ. හරිද? ඒ කියන්නේ 21 4/1 ඉඳලා 21 6/30 වෙනකම් tax payment එක ගෙවන්න ඕනේ. ඒකට තියෙනවා due date එකක්. හරිද? 21 8/15 ගෙවන්න ඕනේ. හරිද? මේ self assessment basis ගෙවන්න ඕනේ. හරිද? ඊට පස්සේ 21 7/1 ඉඳලා 21 9/30 වෙනකන් එක ගෙවන්න ඕනේ. 21 8/15 sorry 11/15. ඊට පස්සේ 21 10/1 ඉඳලා 21 12/31 වෙනකන් ගෙවන්න ඕනේ. 22 පෙබරවාරි 15. ඊට පස්සේ 22 1/1 ඉඳලා 22 3/31 වෙනකන්
पेमेंट के गिवांड होने विषय देखे पहाई पहाड़ वाले उन्नो होमे क्वार्टरली गिवागने अंडे होने क्वार्टरली गिवागने अंडे होने हर द दें मे क्वार्टरली गिवांड होने एस्टिमेट का बेस कर ला एस्टिमेट मे का गिवागने अंडे एस्टिमेट का बेस कर ला एस्टिमेट तो बेस कर ला गिवागने अंडे ගිවාගෙන ගිහිල්ලා අවුරුද්දේ වුණාට පස්සේ ඇක්චුවල් කම්පියුටේෂන් එක අර එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක දන්නෝනේ අවුරුද්දේ අවුරුද්දේ බිස්නස් ඉන්කම් එක දන්නවා අවුරුද්දේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක දන්නවා ඒ අනෝ ඒ සෝසස් ටිකෙන් ආපු ඉන්කම් ටික එකතු කරලා රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට් අඩු කරලා ටැක්සබල් ඉන්කම් එක හොයාගෙන ටැක්ස් රේට් එක ඇප්ලයි කරලා අවුරුද්දේ ඇක්චුවල් ටැක්ස් ලයබිලිටි එක කම්පියුට් කරනවා ඒ කම්පියුට් කරලා අඩු කරනවා ऑलरेडी क्वार्टरली पेमेंट हतरक कर ला दीनो नी क्वार्टरली पेमेंट हतरक कर ला दीनो नी सेल्फ असेसमेंट बेसिस क्वार्टरली पेमेंट हतरक कर ला दीनो ए हतर ए गिने एक्चुअल लायबिलिटी की क्वार्टरली इंस्टॉलमेंट पेमेंट हतर अडुकराट पासे बैलेंस टैक्स एक किनवा ना एक ओ आगे वांडो नी बैलेंस टैक्स एक अन्ना नो बैलेंस टैक्स पेमेंट बैलेंस इफ एनी තවදුරටත් බැලන්ස් එකක් ඇක්චුවල් කම්පියුටේෂන් එක කරාට පස්සේ බැලන්ස් ටැක්ස් එක ගෙවන්න ඕනේ 22.9 30 ඊට පස්සේ අපි කම්පියුටේෂන් එක කරලා අපි ටැක්ස් පේමන්ට් එකක් කරනවනේ බැංකුවට ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකේ BOC account එකට බැර වෙන විදිහට අපි අපේ කම්පියුටේෂන් එක කරලා බැලන්ස් ටැක්ස් එක 9.30 දානවා. ඒතර ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක දන්නවද අපේ ඉන්කම් එක කීයද කියලා? දන්නේ නැහනේ. අන්න ඒක නිසා ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකට අපේ ඉන්කම් ඩීටේල් යවන්න ඕනේ. ඒ ඉන්කම් ඩීටේල් ඒගොල්ලන්ට යවන්න ඒගොල්ල අපිට දීලා තියෙන ෆෝමැට් එක. ඒ ෆෝමැට් එකට කියනවා අපි මොකක් කියලාද? ටැක්ස් රිටර්න් කියලා. මොකද්ද? ඉන්කම් ටැක්ස් රිටර්න්. ඒගොල්ලෝ ස්පෙસિෆික් ෆෝමැට් එකක් දීලා තිනවා. ඒ ෆෝමැට් එකේ අපි ඉන්කම් ටික ෆිල් කරන්න ඕනේ. employment income එක මෙච්චරයි business income එක මෙච්චරයි investment income එක මෙච්චරයි exempt income තියනවා නම් මෙච්චරයි මගේ relief මෙච්චරක් තියනවා qualifying payment මෙච්චරක් තියනවා අන්නේ figures ටික අර format එකේ පුරවලා ඒ format එක ඒ document එකට අපි කිව්වා income tax return කියලා ඒ income tax return එක අදාළ year of assessment එක ඉවර වෙලා යෙදෙන November 30 November 30 හත්වෙනි පොයින්ට් එක මම කියනවා හත්වෙනි පොයින්ට් එක income detail submit කරන්න ඕනේ submit to IRD अनेक यूज करना इनकम टैक्स रिटर्न इनकम टैक्स डॉक्यूमेंट इनकम टैक्स रिटर्न अरे मेक ड्यू डेट हम आवृद्धि में कोलाहल इतकोट दिदास विसी एक विसी देखे ईयर ऑफ असेसमेंट के टैक्स रिटर्न एक सबमिट कराना विसी देखे नवंबर तीय विसी देखे नवंबर तीय इनकम टैक्स रिटर्न के विषय के विषय देखे आर टैक्स रिटर्न के देने होने नवंबर तिया इटा पर सिविस्य विषय के टैक्स रिटर्न के देने दीप्पे विषय के नवंबर तिया इटा पर से दहाट दहाना में ईयर ऑफ एसेसमेंट के टैक्स रिटर्न के देने होने दहाना में अक्टूबर तिया दें गोया अदाल ईयर ऑफ एसेसमेंट के टो दें किताग न पुलों आ मनोवाद पर्सन के ने की दीना लायबिलिटीज किया हर द එනම් දැන් දැන් යම් ඕනෙම පර්සන් කෙනෙක් ගත්තට පස්සේ ඒ පර්සන්ට තියෙන ලයබිලිටීස් මොනවද? ටැක්ස් සම්බන්ධයෙන් ලයබිලිටීස් මොනවද? කම්පියුටේෂන් කරන්න ඕනේ. කරලා ඉවරලා ඉන්ස්ටෙල්ෆ් ඇසෙස්මන්ට් බේසිස් ටැක්ස් පේමන්ට් අදාළ ඩියු ඩේට් එකට කරන්න ඕනේ. ඊට පස්සේ බැලන්ස් ටැක්ස් පේමන්ට් එකක් තියෙනවා නම් ඒක ඩියු ඩේට් එකට ගෙවන්න ඕනේ. ඊට පස්සේ ටැක්ස් රිටර්න් එක ඩියු ඩේට් එකට සබ්මිට් කරන්න ඕනේ. ඔන්න ඔය දේවල් ටික හැම පුද්ගලෙක්ම එක ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන් කම්පැනික් වෙන්න පුළුවන් ඔය ඩියු ඩේට් එකට ඔය කියන ඩෙඩ්ලයින් අනිවාර්යෙන් මෙට් කරන්න ඕනේ එහෙම නැත්නම් අනිවාර්යෙන් පෙනල්ටි
චාර්ජ් වෙනවා. පැහැදිලිනේ. එතකොට ඕවරෝල් අපිට ඔය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන්. ඉන්කම් ටැක්ස් වලට අදාළව ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ ඉන්කම් ටැක්ස් වලට අදාළව ඔන්න ඔය දේවල් ටික කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව තව වැදගත් කාරණාවක් තියෙනවා. වැදගත් එකක් ඒක අටවෙනි එක. ඉන්ඩිවිජුවල් කෙනෙක් ගත්තට පස්සේ එයාගේ තියෙනවනේ එම්ප්ලොයිමන්ට් ඉන්කම්. එම්ප්ලොයිමන්ට් ඉන්කම් employment income ඊට පස්සේ තියෙනවානේ investment income දැන් ඔයාට ඔයාට හිතෙයි දැන් අපිට දැන් සමහරක් වෙලාවට අපිට සල්ලි ඇත්තටම හම්බෙන්නේ නැහැ හරිද සල්ලි හම්බෙන්නේ පී දැන් 20 21කට අදාලා අපිට income එකක් හම්බෙන්නේ වෙන අවුරුද්ද දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ 18-19 අවුරුද්දට අදාළව අපි කම්පැනි එක වැඩ කරපු හින්දා ඒ අවුරුද්දට අදාළව අපිට බෝනස් එකක් හම්බෙනවා. කම්පැනි 18-19 අවුරුද්දේ අපිට කම්පැනි හොඳට ප්‍රොෆිට් වෙච්ච නිසා 2020 දී අපිට බෝනස් එකක් හම්බෙනවා. ඒ බෝනස් එක දෙන්න හේතුව 18-19 අවුරුද්දේ ප්‍රොෆිට් එක හොඳ නිසා. ඒතර එනම් මේ බෝනස් එක ඩික්ලෙයාර් කරන්නේ 18-19 අවුරුද්දේ ප්‍රොෆිට් එකෙන්නේ. හැබැයි මේක පේ කරන්නේ 2020 අවුරුද්දේදී. එතකොට ඒක part of employment income. හැබැයි ඕක ගන්න ඕනේ මම ඔයගෙන් අහන සරල ප්‍රශ්නේ ඔය bonus income එක ගන්න ඕනේ ඒක apply වෙන ඒ bonus එක ගෙවන කියන්නේ actual payment එක කරපු අවුරුද්දටද නැත්නම් ඒ bonus එක apply වෙන අවුරුද්දටද ඒ කියන්නේ 18-19ටද මේක ගන්න ඕනේ payment එක කරපු 20 අවුරුද්දේ tax computation එකටද ගන්න ඕනේ මේ part of employment income bonus කියලා කියන්නේ employment income එකේ part එකක්. හරිද? එතකොට employment income එක සරලව කිව්වොත් cash basis ද අපි ගන්න ඕනේ accrual basis ද කියලා මම මේ අහන්නේ. accrual basis ද cash basis ද? ඈ 2020 ට තමයි ගන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න employment income එක compute කරන්නේ cash basis. සල්ලි හම්බෙන අවුරුද්දට තමයි ඒ ඉන්කම් එක ගන්න. හරිද? හැබැයි ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් උත් එහෙමයි. එහෙනම් මතක තියාගන්න බිස්නස් සෝරි එම්ප්ලොයිමන්ට් ඉන්කම් මෙන් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් අපි කම්පියුටේෂන් එක කරද්දි කන්සිඩර් කරන්නේ ඔන් කෑෂ් බේසිස්. හරිද? කෑෂ් බේසිස්. කෑෂ් බේසිස්. කෑෂ් බේසිස්. හැබැයි business income දැන් company එක ගොඩක් වෙලාවට ණයට බඩු විකුණනවානේ නේ ඕනෙම business එකක ණයට බඩු විකුණනවා එතකොට 18-19 year of assessment වෙන්න පුළුවන් 2020 අපි හිතමුකෝ මේ යන අවුරුද්ද කියලා හරිද මේ 21 22 අවුරුද්ද ණයට බඩු විකුණලා ඕක සල්ලි හම්බෙන්නේ 2022 අප්‍රේල් වලින් පස්සේ දවසක කියලා හිතන්නකෝ එතකොට ඒ සේල් එක ගන්න ඕනේ සේල් එක කරපු දවසටද පේමන්ට් හම්බෙන දවසටද ඒ කියන්නේ සරලව මම මෙහානේ බිස්නස් ඉන්කම් එක කම්පියුට් කරන්න ඕනේ කෑෂ් බේසිස්ද ඇක්රුවල් බේසිස්ද බිස්නස් ඉන්කම් කම්පියුට් කරන්න මොන බේසිස්ද කියනවා බිස්නස් ඉන්කම් කම්පියුට් කරන්න ඕනේ කෑෂ් බේසිස් හෝ ඇක්රුවල් බේසිස් මතක තියාගන්න බිස්නස් ඉන්කම් කම්පියුට් කරන්න ඕනේ ඇක්රුවල් බේසිස් ඇක්රුවල් බේසිස් ඇක්රුවල් බේසිස් හරිද ඒකත් හරි හරි එතකොට ඉතින් බේසික් කරුණු ටික ඔය කියපු දේවල් වලට තේරුණාද කියපු දේවල් තේරුණාද සහ මෙතන මේ ඔක්කොම මේ කිව්වේ ඔයා දන්න දේවල්ද නැත්නම් ඔයාට ගන්න දෙයක් තිබ්බද මේ වෙනකන් කියපු ඒවා වල
දැන් ජොයින් වෙච්ච අයත් ඇති අපි මේ සම්පූර්ණ පොඩි සමරි එකක් කිව්වේ ටැක්ස් වලට අදාළව සමරි එකක් මේ දුන්නේ මුලින් ඉඳලා අපව පොඩ්ඩක් පෙන්නුවෝ වැදගත් කරුණු ටිකක් මේ පොයින්ට් ෆෝම් කතා කරේ මේ අලුතෙන් ජොයින් වෙච්ච කට්ටිය ඉන්නවා නම් නෝට් එක කැමති නම් ලියා ගන්න හරි එතකොට ඔතන එනකන් ඔයාට අපැහැදිලි තැනක් හෝ මොනව හරි තියනවද කියපු දේවල් වැදගත්ද කියපු දේවල් තේරුණාද දන්න දේවල්ද කිව්වේ නැත්නම් වැඩකට තියෙන දේවල්ද කිව්වේ අපි මං කිව්වේ අපි හරියට මේක පොයින්ට් එකට දන්නේ නැත්නම් අපිට හදන්න වෙන්නේ අර නිකන් පුරුද්දට හදනවා උත්තරයක් වෙන එක්කෙනෙක්ගේ උත්තරයක් බලලා දානවා ඒක හරියන්නේ නැහැ අයිඩියා එකක් අනිවාර්යෙන් ඇතුව තමයි මේ වැඩේ කරරිම ලේසි ටැක්ස් ඇත්තටම අමාරු නෑ අමාරු කරගෙන තියෙන්නේ හරිද ගැටලුවක් නැතුව ඇති කියපු ඒවල ගැටලු තියෙනවා නම් අර ගෲප් එක ගෲප් තියෙනවා ඒවලට අහන්න ප්‍රශ්න හැම වෙලම අර ආන්සර්ස් හොයන්න නැතුව ඔයාලට තියෙන ගැටලු දාන්න ඒ ගෲප් එකට මම දකිනවා මේ මේ අවුරුද්දේ ආන්සර් එක නැද්ද එහෙම එපා තනියෙන් හදන්න ඔයාට තියෙන පොයින්ට් ක්ලියර් කරගන්න ඇප්ලිකබල් ටැක්ස් රේට් එක කීයද රිලීෆ් කීයද මේක ටැක්ස් වෙන්නේ කීයටද මේක එක්සෙම්ද අන්න ඒ වගේ ක්වෙස්චන්ස් දාන්න ගෲප් එකට එතකොට දන්න කෙනෙක් හරි දායි හරිද එතකොට තමයි මේක අප්ඩේට් වෙන්නේ හරිද හරි ඔන්න දැන් ඊළඟට වැදගත්ම ප්‍රශ්නේ හරිද දැන් මං කියුවනේ කම්පියුටේෂන් එක කරන්න ඕනේ කම්පියුටේෂන් එක කරන්න ඕනේ ඇප්ලිකබල් ටැක්ස් ලෝ එකටනේ අපි කම්පියුටේෂන් එක කරන්න ඕනේ ඒ රිලෙවන්ට් ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකට ඇප්ලයි වෙන ටැක්ස් ලෝ එක හැටියට එහෙනම් අපිට එන ඊළඟ ගැටලුව මොකක්ද ඔයගොල්ලන්ගේ පේපරේට එන්නේ මොන ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකෙන්ද ඒක ඔයා තමයි කියන්න ඕනේ ඒක බොරු කියන්න ඕනේ මට අයිඩියා එකක් නැහැ හරිනම් දෙන්න ඕනේ මට තේරෙන විදිහට හරිනම් එන්න ඕනේ 2021 ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකේ අපි දැන් රීසන්ට්ලිම ඉවරෙච්ච ඉයර් එක 2021 නේ එතකොට මම මේ ඔයාගෙන් අහන්නේ ඔයාගේ එක්සෑම් එකට එන්නේ 2021 ඉයර් ඔෆ් ඇසස්මන්ට්ද 18-19 ඉයර් ඔෆ් ඇසස්මන්ට්ද සමහරක් අය කියනවා 19-20 සමහරක් කියනවා 2021 ඔන්න ගැටලුව 19-20ද 2021ද ඒක ඔයගොල්ලන්ගේ ලෙක්චර්ස් වල කිව්වද නැද්ද කියලා දන්නේ නැහැ බහුතරයක් දෙකම කියන අය ඉන්නවන්නේ ඒක තමයි ගැටලුව ඒ කියන්නේ ඔයා හරියට දන්නේ නැහැ ඇත්ත කියන්න බෑ මොකද ඉයර් එක අනුව කම්පියුටේෂන් එක සම්පූර්ණ වෙනස් කම්පියුටේෂන් එක සම්පූර්ණ වෙනස් හරිද 18-19 ට ඇප්ලයි වෙච්ච ලෝ එක නෙවෙයි ලෝ එක ඇක්ට් එක එකයි හැබැයි චේන්ජ් වුණා මේ අලුතින් මේ තියෙන සෞභාග්‍ය දැක්ම ආවට පස්සේ ලොකු චේන්ජ් එකක් වුණා 2020 ජනවාරි 15 ඉඳලා හරිද ලොකු චේන්ජ් එකක් වුණා විශේෂයෙන් උනේ රිලීෆ් ඇන් කෝල රිලීෆ් වල රිලීෆ් වල ලොකු චේන්ජ් එකක් වුණා හරිද ඒ අනුව ඉතින් මං කියවන ටැක්ස් ලයබිලිටි එක හොයන ෆෝමියුලා එක මොකද්ද ඇසසබල් ඉන්කම් මයිනස් රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට් එතකොට ඒ තමයි ටැක්සබල් ඉන්කම් එක හොයන ෆෝමියුලා එක ඉතින් ටැක්සබල් ඉන්කම් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා එක්ක ඇසසබල් ඉන්කම් එක වෙනස් වුණොත් එක්ක රිලීෆ් වෙනස් වුණොත් එක්ක ක්වොලිෆයින් පේමන්ට් වෙනස් වුණොත් එතකොට ලෝ එකේ චේන්ජ් එක උනේ ප්‍රධාන වශයෙන් රිලීෆ් වල හරිද එහෙනම්
අපි හරියටම දැනගන්න ඕනේ ඇප්ලිකබල් ලෝ එක මොකක්ද කියලා. දාට විස්ස කියල එකක් නැහැ. දහනම විස්සවට වැරදිල ටයිප් වෙන්නේ දානම විස්ස. ඉතින් පොඩි ඩවුට් එකක් තියෙනවා. ඒක ඔයා පොඩ්ඩක් ක්ලියර් කරගන්න. මං මටත් ගැටලුවක් තියෙනවා වෙනස මොකද්ද කියලා. කම්පියුටේෂන් කරනකොට එක ඊයර් එකක් සිලෙක්ට් කරගෙන කරන්න කිව්වා සර්. මෙන්න මෙතන පොඩි පොයින්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ ලියන්නේ 20 පේපර් එක නිසා 19 20, ඔයා ලියන්නේ 2020 නිසා 19 20 තමයි ඇප්ලයි වෙන්නේ කියලා කියනවා. දහනමේ විස්ස ගන්නවා කිව්වා. දහනමය විස්ස හරි. දහනමේ විස්ස තියෙනවා. ඒ එතකොට දැන් දහනමය විස්ස තාමත් කියන 2021. ඉතින් මං වෙනස කියන්නම්. ඔයාට ඉස්සෙල්ලාම ලෝ එක දන්නවනම් ඔයා හදද්දී ඔක හරියට මේව කරන්න පුළුවන්නේ. හරි. දහනමේ විස්ස කිව්වොත් මෙන්න මේ වගේ චේන්ජ් එකක් මං කිව්වා. ඔය දැන් මං කිව්වනේ ලොකු චේන්ජ් එකක් වුණා කියලා. ඒ චේන්ජ් එක වෙන්නේ 2021 ඉඳලා. හරි 2021. හරිද? හරිද? මං කිව්වනේ ඔය අලුත් ගවර්න්මන්ට් එකට ආන පස්සේ ලොකු චේන්ජ් එකක් වුණා කියලා. ඒ චේන්ජ් එක වෙන්නේ 2020 ජනවාරි 1 වෙනිදා. හරිද? හරිද? එතකොට දැන් ඔයා කියනවා නම් ඔයාගේ එක්සෑම් එකට එන්නේ 2019 20 කියලා. එතකොට 2019 20 ඊයර් එක පටන් ගන්න කවදද? 2019 4/1. හරිද? ඉවර වෙන්නේ 2021 3/31. හරිද? එතකොට මෙන්න මෙතනදී චේන්ජ් එක වෙනවා. එතකොට චේන්ජ් එක වෙන්න කලින් ඔයාට ඇප්ලයි වෙන්නේ 19 20 ඊයර් එක නම් පරණ තිබ්බ ලෝ එකේ හැටියට. පරණ කියන්නේ මතක තියාගන්න, ලෝ එක කියලා කියන්නේ ඇක්ට් එක වෙනස් වුණේ නැහැ. ඇක්ට් එකට සංශෝධනයක් ආවා, චේන්ජ් එකක් ආවා. හරිද? එතකොට ඒ චේන්ජ් එක වෙන්න කලින් තිබ්බ ප්‍රොවිෂන්ස් ඇප්ලයි වෙනවා මාස 9කට. උනාට පස්සේ ඇප්ලයි වෙනවා මාස 3ක්. හරිද? එතකොට අපි ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක කරනවා නම් ඇප්ලයි වෙන්නේ 19 20 ඊයර් එක කියලා හිතලා අපි හදනවා නම් මාස 9ක් හදන්න ඕනේ පරණ තිබ්බ ප්‍රොවිෂන්ස් වල හැටියට. මාස 3ක් හදන්න ඕනේ අලුත් අච්චි වෙත්ත චේන්ජ් එකෙන් පස්සේ තිබ්බ ප්‍රොවිෂන් වල හැටියට. පැහැදිලිද? හරි. ලොකු ගැටලුවක් නෑ. වෙනස් වුණේ ප්‍රධාන වශයෙන් රිලීෆ් වල. හරිද? ඒක නිසා අපි ඔය මේකේ මේ චේන්ජ් එකේ මේ වෙනස නිසා වෙච්ච බලපෑම අපි ඒක වෙනම කතා කරමු. හැබැයි ඉන්කම් සෝසස් වලට චේන්ජ් එකක් නෑ. ඉන්කම් දැන් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කියලා මේ චේන්ජ් එක වෙන්න 21/1 කලින් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක හොයන විදිහයි. චේන්ජ් එක උනේ 20 ජනවාරි 1 වෙනිදායින් පස්සේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක හොයන විදිහයි, වෙනසක් නැහැ.
හරිද හොයන විදි වෙනසක් නැහැ වෙනස තියෙන්නේ අර ඒ tax liability එක එහෙම නැත්නම් අපි කියන taxable income එක හොයද්දි අර relief වල තමයි ලොකු වෙනසක් උනේ ඒක නිසා ඒක මම කියන්නම් අපි ඉස්සෙල්ලාම income sources ටික බලමු ඒකට මම පොඩි නෝට් එකක් තියනවා මම ඒ නෝට් එක ඔයාලා group එකට දාන්නම් මම මේකේ වැදගත් ටිකක් මම දැක්කත් ගොඩක් අය ළඟ clear note එකකුත් නෑ වගේ ඒ කියනවා මේ lectures ගිහිල්ලා නැතුවද නැත්නම් කෙරිලා නැද්ද ඒක මම idea එකක් නෑ no idea එහෙනම් අපේ note එකක් ඔයාලට දාන්නම් ඔය group එකට මේ session එක ඉවරෙච්ච ගමන් හරි රටක් ගල මං කියාගෙන යන්නම් employment income එකට අදාළ provisions මේ මෙතන මුලින් ඔය act එක ගැන කියනවා මේ මේ act එකේ වෙච්ච මුල ඉඳලම income tax law එකේ වෙච්ච changes ගැන පොඩි එකක් තියෙනවා ඒක වට අදාළ නැහැ දැන් apply වෙන මම මේ highlight කරන point ටික විතරක් ඔයා මේ මේවා කරගන්න දැන් ඒතර දැනට apply වෙන්නේ එතකොට Internal Revenue Act number 24/2017 කියන act එක හරිද इनकम टैक्स एक्ट के दैनट करंट एक्ट दाहते अंक विसी हर इनकम टैक्स एक्ट अर्द हर इतना दैंग मटकी आंड अभिमेकता इंडिविजुअल इनकम टैक्स नी එතකොට දැන් ගත්තොත් ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක්නේ. එතකොට ඔයා ඔයා ඉන්කම් ටැක්ස් ගෙවනවද? ඔයා ඉන්කම් ටැක්ස් ගෙවනවද? ඔයා ගෙවන්නේ නැහැ. හැබැයි මම ගෙවනවා. එහෙනම් හේතුව මොකද්ද? ඔයාත් ඉන්ඩිවිජුවල් මමත් ඉන්ඩිවිජුවල්. ඔයා ටැක්ස් නොගෙවන්නත් මම ටැක්ස් ගෙවන්නත් හේතුව මොකද්ද? කියන්න බලන්න. දැන් කියන්න. රෙකෝඩින් එක දාන්න පුළුවන්ද? කරන ගමන්ද? इनकम इनकम हरियट इनकम हेतु इनकम टैक्स बेसिक मुखद टैक्सेबल इनकम එතකොට ටැක්ස් එකක් ගෙවන්න තරම් ඉන්කම් එකක් තියෙන්න ඕනේ. ඒතර ඔයා ටැක්ස් නොගෙවන්න හේතුව මොකද්ද? ඔයාට ටැක්සබල් ඉන්කම් එකක් නැති නිසා. ගෙවන කට්ටිය ඇති. මම මේ නිකන් උදාහරණයක් විතර කියන්නේ. ඒතර ඔයා ටැක්ස් මං හිතනවා ඔයා ගෙවන්නේ නැහැ කියලා ඉතලා මම කියන්නේ. ඒතර ඔයා ටැක්ස් නොගෙවන්න හේතුව ඔයාට ටැක්සබල් ඉන්කම් එකක් නැති නිසා. මම පොඩි ගාණක් ගෙවනවා ඒ ටැක්සබල් ඉන්කම් එකක් මට තියෙන නිසා. හරිද? එහෙනම් ඉන්ඩිවිජුවල්ස් ලා ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ. यार टैक्सेबल इनकम मेगा तीन वाणा एक हर एक मैं कल तीन इनकम टैक्स शैल बी पेबल फॉर ईच इयर ऑफ असेसमेंट अ पर्सन हू हैज टैक्सेबल इनकम पर्सन मैं एक्ट के हेमत तीन पर्सन 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 की पास दंगवादा इंडिविजुअल के पुलवा कंपनी आना पुलवा पार्टनरशिप का पुलवा हर मैं वेदगत वितरा कि अन्य टैक्सेबल इनकम अनिवार्य टैक्स हर पर्सन डिफाइन करना इंडिविजुअल पर्सन हेम तेनम लो एन पर्सन बलांडोने मुखरी लो एक इनर रेवेन्यू के इनर रेवेन्यू डिपार्टमेंट टैक्स मनोहर चेंज करें पर्सन डिफाइन कर पर्सन इंडिविजुअल एंटिटी समहार टैक्स चेंज
එතනදී ක්ලියර්ල කියනවා this is applicable only to entities කියලා. එතකොට ඒ වගේ changes apply වෙන්නේ නැහැ individuals ලට. ඒතර මේ act එකේ සමහරක් තැන් තියෙනවා person මේක කියනවා individual ද person ද entity ද කියලා. person කියලා කියන හැම තැනකම ඒක මතක තියාගන්න individual ලට ඒක apply වෙනවා කියලා. person කියලා කියවට පස්සේ a law එක a provision එක හරි ඒ වගන්තිය apply වෙනවා individuals ලට. හරිද? හරි. එතකොට මොකද person කියලා කියන්නේ individual or entity. හරිද? individual or entity. හරිද? දොරම individual කියන එක entity කියන එක ඔක්කොම define කරනවා. entity කියන්නේ company, partnership, trust. entity එක කොටසේ දැන් ඔයාලට third D ආයට ඇති partnership උත් ඇති. හරිද? company tax උත් ඇති. එතකොට අන්න එතකොට ඔයා බලන්න ඕනේ මොන හරි ඉන්න රෙවිනු ඇක්ට් එකේ මොන හරි ප්‍රොවිෂන් එකක් තියෙනවා නම් මොක හරි වගන්තියක් තියෙනවා නම් එතනදී ඒ ප්‍රොවිෂන් එක ඇප්ලයි වෙන්නේ person කියලාද තියෙන්නේ entity කියලාද තියෙන්නේ කියලා. එතකොට ඒක වැදගත් වෙනවා. ඒක ඒ අනුව සමහරක් තැන් වෙනස් වෙනවා. සමහරක් computation කරන විදිය වෙනස් වෙනවා. හරිද? එතන ඒක ඩිෆිනිෂන් ටිකක් තියෙන්නේ partnership එකක් කියන්නේ මොකද්ද? trust එකක් කියන්නේ මොකද්ද? NGO කියන්නේ මොනවද? හරිද ඒ වගේ දේවල් ටිකක් තියෙනවා ඒකත් නිකන් ඔයා බලා ගන්න ඊට පස්සේ taxable period ඒක දැන් ඔයා දන්නවා taxable period එකක් කියලා කියන්නේ අපි කියනවා 12 months period එකක් ඒ 12 months period එකට අපි කිව්වා year of assessment කියලා ඒකත් හරි ඊට පස්සේ income tax base එක ඒකත් අපි කිව්වා income tax base එක වෙන්නේ taxable income එක income tax ගෙවන්න ඕනේ taxable income එකට හරිද හරිද එතකොට අපි සෝෂල්ස් හතරක් ගැන කතා කරා එතකොට ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන ටැක්සබල් ඉන්කම් එක ටැක්සබල් ඉන්කම් එක කොහොයන්නේ ඇසෙසබල් ඉන්කම් මයිනස් රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට් එතකොට ඇසෙසබල් ඉන්කම් කිව්වට පස්සේ අර සෝෂල්ස් හතරම ඇප්ලයි වෙනවා ඒ හතරේ පළවෙනි එක එම්ප්ලොයිමන්ට් ඉන්කම් හරිද එම්ප්ලොයිමන්ට් ඉන්කම් ඒ වගේ දැන් ඔයාලට තේරෙනවා ඒවා ඊට පස්සේ බිස්නස් ඉන්කම් ඊට පස්සේ investment and other හරිද අපි මුලින්ම බලමු employment income එකට අදාළව වැදගත් provisions මේ ගොඩාක් තියෙනවා මේ මම highlight කරපු ටික විතරක් බලන්න මම මේක දැම්මට පස්සේ मुलटी का टापो ये ना वहाँ कंप्यूटर मांग्स तला में एम्प्लॉयमेंट इनकम में का किया लाई ना हरे එතකොට දැන් හිතන්නකෝ ඔයා දැන් ඔයා බලන්න ඕනේ ඔයාට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් තියෙනවද නැද්ද කියන එක අපි අඳුරගන්න එපා. එතකොට ඔයා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් ඔයාට එනවා සේ සලකනවා ඔයා යම් පුද්ගලයෙක් ළඟ වැඩ කරනවා නම්. හරිද? ඒ ඔයා එතන කරන්නේ එම්ප්ලොයිමන්ට් එකක්. ඒක ඔයාගේ එක මොනසෙක් කැපයි කෙනෙක් කැෂුවල් බේසිස් වෙන්න පුළුවන්. ඊට පස්සේ එක්සිකියුටිව් බේසිස් වෙන්න පුළුවන්. ඔයා යම් පුද්ගලයෙක් යටතේ වැඩ කරනවා නම් ඒ වැඩ කරන්නේ ඔයා සේවකයෙක් විදියට. එහෙමනම් ඔයා එතන දෙන ඉන්කම් එක තමයි අපි සලකන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියලා. හරිද? දැන් උදාහරණයක් විදියට හිතන්න ඔයා ඔයා චාටර්ඩ් ඇකවුන්ටන්ට් කියලා. ඔයා චාටර්ඩ් ඇකවුන්ටන්ට් විදියට ඔයා ෆර්ම් එකක් කරනවා. ඔඩිට් ෆර්ම් එකක් කරනවා. ඒ ඔඩිට් ෆර්ම් එකෙන් ඔයාට මන්ත්ලි ඔයා ගාණක් ගන්නවා. එහෙමනම් ඒක ඔයා වෙන කෙනෙක් යටතේ නෙවෙයිනේ වැඩ කරන්නේ. එහෙනම් එතනින් එන ඉන්කම් එක ඔයාට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නෙවෙයි. ඒක ප්‍රොෆෙෂනල් ඉන්කම් එකක්. එහෙමනම් ඒක වැටෙන්නේ බිස්නස් ඉන්කම් එකට. හරිද? ඔයා තව කෙනෙක් යටතේ වැඩ කරනවා නම් එතනදී ඔයාට ලැබෙන ඉන්කම් එක තමයි අපි සලකන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කියලා.
එතකොට ඔයා යම් කෙනෙක් කැඩති වැඩ කරද්දී ඔයාට ඒ සේවා නියුක්ති එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් ලැබෙන හැම දෙයක්ම අපි සලකනවා එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියලා. එහෙනම් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් ඔයාට ලැබෙන බෙනිෆිට්ස් මොනවද? ඔයාට බේසික් සැලරි එකක් ලැබෙනවා. එහෙනම් බේසික් සැලරි එක අපි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකසේ සලකනවා. ඊට පස්සේ එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් ඔයාට එලවන්සස් හම්බෙනවා. හරිද? එලවන්සස් හම්බෙනවා. එතකොට මෙන්න මේක වැදගත් කාරණාවක්. ඔයාට එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හම්බෙන බෙනිෆිට් employment benefit හරිද? ඔයාට යම් අපි හිතමුකෝ ජොබ් එකක් රස්සාවක් employment එකක් කිරීම වෙනුවෙන් ඔයාට ලැබෙන benefit මට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. හරිද? එකක් තමයි එක ඔයාට ලැබෙන එක benefit එකක්, يعني මේ ලැබෙන total benefit main type දෙකකට අපිට divide කරන්න පුළුවන්. එකක් තමයි cash benefit. cash benefit අනිත් එක non cash benefit. එහෙනම් ඔයා හරි සරලයි. ඔයා employment එකක් කරනවා නම් එතනදී ඔයාට ලැබෙන benefit අපිට divide කරන්න පුළුවන් cash and non cash කියලා. හරිද? ඒතර එහෙනම් salary කියන්නේ මොකද්ද? salary කියන්නේ මොකද්ද? cash benefit එක. bonus කියන්නේ මොකද්ද? cash benefit එක. හරිද? ඊට පස්සේ ඔයාට හම්බ වෙනවා attendance allowance එක. ඒක මොකද්ද? ඒක මුදලින්නේ කිවන්නේ. employment එක වෙනුවෙන් සල්ලි වලින් ගෙවන හැම දෙයක්ම අපි කියනවා cash benefit කියලා. on cash. හරිද? employment එක වෙනුවෙන් ඔයාට මුදලින් හම්බ වෙන benefit තමයි අපි සලකන්නේ මොනවා කියලාද? cash benefit කියලා. එතකොට අපි කම්පැනි එක වැඩ කරද්දී අපිට දැන් සමහරක් වෙලාවට මෙහෙම හිතන්නකෝ, අපේ personal expenses company reimburse කරනවා. එතකොට ඒකත් මොකද්ද? cash benefit එකක්ද non cash benefit එකක්ද? අපේ personal expense එකක් company reimburse කරනවා. cash benefit ඔ non cash benefit කියනකො අපිට අපේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ මොන හරි පර්සනල් එක්ස්පෙන්ස් එකක් කම්පැනි රීඉම්බර්ස් කරනවා. ඒක කෑෂ් බෙනිෆිට් එකක්ද නන් කෑෂ් බෙනිෆිට් එකක්ද? අන්න වරද්ද ගත්තා. ඒක කෑෂ් බෙනිෆිට්. හරිද? කෑෂ් බෙනිෆිට්. පටල ගන්න එපා. මේ කෑෂ් නන් කෑෂ් කියන එක වැදගත් මේ කම්පියුටේෂන් එකට. හරිද? මතක තියාගන්න employer employee employment එක වෙනුවෙන් payment එකක් කරනවා නම් cash වලින් ඒ cash මේ අතින් දෙන්නත් පුළුවන්, bank එකට transfer කරන්නත් පුළුවන්. එහෙම දෙනවා නම් අපි කියන එකට cash benefit. එතකොට salary වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ incentive වෙන්න පුළුවන්. sales target ගැහුවට පස්සේ incentive එකක් හම්බෙනවා. අන්න cash benefit එකක්. ඒක part of employment income. හරිද? ඊට පස්සේ අපිට bonus හම්බෙනවා, cash benefit එකක්. හරිද? employment එක වෙනුවෙන් හම්බෙන්නේ. ඊට පස්සේ attendance allowance හම්බෙන්න පුළුවන්. හරිද? meal allowance එකක් හම්බෙන්න පුළුවන් cash benefit. ඒක part of employment income. හැබැයි හිතන්නකෝ, ඔයාට ඔයා company accountant ඔයාට දීලා තියෙනවා company විසින් maintain කරන vehicle එකක්. එතකොට ඔයාට ඒ benefit එක හම්බෙන්නේ මුදලින්ද, cash වලින්ද? නැහැ. ඒ වගේ benefit අපි කියනවා non cash benefit. අන්න company vehicle එකක් දීලා තියෙනවා. හරිද? company විසින් maintain කරන vehicle එකක් ඔයාට දීලා තියෙනවා. ඒතර ඔයා ඒ vehicle එකේ ඔයාගේ private ගමන් බිමන් යනවනේ. හරිද? එතකොට ඔයා ඒ වාහනේ use කරන්නේ office වැඩවලට විතරක් නම් ඒක ඔයාට benefit එකක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට කම්පැනි වාහනයක් දීලා තියෙනවා. ඒ වාහනේ ඔයාට ගෙදර අරන් යන්න බෑ. හරිද? ඒ වාහනේ ඔයාට පුළුවන් ඔෆිස් එකේ තියෙන එක තැනක, ෆැක්ටරිය තියෙන තව තැනක. ඔෆිස් එකේ ඉඳලා ෆැක්ටරියට යන්න දෙන්න දීලා තියෙනවා විතරයි. ඒ අරෙන් ඔයාගේ පර්සනල් යූස් එකට ගන්න බෑ. එහෙමනම් ඒක ඔයාගේ පැත්තෙන් බෙනිෆිට් එකක්ද? නෑ. ඒව ඔයාට බෙනිෆිට් නෙවෙයි. ඒව නන් කෑෂ් බෙනිෆිට් උත් නෙවෙයි.
මම්මේ කියන්නේ කම්පැනිය වෙහිකල් එකක් දීලා තිනෝ ඒ වෙහිකල් එක ඔයාගේ පර්සනල් බෙනිෆිට් එකට ඔයා යූස් කරනවා හරිද ගෙදර ඉඳලා වැඩටත් එනවා ගෙදර ඉඳලා එනවා ඔයාගේ පර්සනල් වැඩ ටිකක් කරනවා පොලෙත් යනවා ඒ අතරේ වැඩටත් යනවා ආ ඒ කියන්නේ එතන ඔයාට ඔෆිස් වැඩ වලට වගේම ඔයාගේ පර්සනල් බෙනිෆිට් එකටත් යූස් කරන නිසා එතන තියෙනවා වෙහිකල් බෙනිෆිට් එකක් වෙහිකල් බෙනිෆිට් එකක් තියෙනවා ඒතර ඒවා අපි කියන්නේ නන් කෑෂ් බෙනිෆිට් කියලා මුදලි නෙවෙයිනේ හම්බෙන්නේ එතන සල්ලි නෙවෙයිනේ දුන්නේ කම්පැනි වෙහිකල් එකක් නෙ දුන්නේ හරිද එතකොට ඒ වෙහිකල් එක දෙද්දි වාහනේ දීලා කම්පැනි ෆුවල් වලට කම්පැනි තෙල් වලට තෙල් කියන්නේ කම්පැනි තෙල් බිලක් ගෙවනවා තෙල් වලට තෙල් බිලක් කම්පැනි විසින් බෙයා කර ගන්නවා ඒ වගේම සමහරක් ලොකු පොසිෂන් වල ඉන්න කට්ටියට වාහනේ දීලා තෙලුත් කම්පැනියෙන් දීලා ඩ්‍රයිවර් කෙනෙකුත් දීලා දිනනවා දැන් ඔය ඩ්‍රයිවර් හිටියේ නැත්තම් ඔයා එපේ පැදගෙන යන්න එහෙනම් ඔයා තනියෙන් පැදගෙන යන්නේ යනව වෙනුවට ඩ්‍රයිවර් කෙනෙක් ඕකට දීලා තියෙනවා නම් ඒකත් ඔයාගේ පැත්තෙන් බෙනිෆිට් එකක් නේ නේ නැත්තම් ඔයා මහන්සි වෙලා වාහනේ පැදන් යන්න එපා නේ ඩ්‍රයිවර් කෙනෙකුත් දීලා හරිද එහෙනම් එතනත් බෙනිෆිට් එකක් තියෙනවා වාහනේ වෙහිකල් බෙනිෆිට් එකකුත් තියෙනවා ඩ්‍රයිවර් ඉන්නවා නම් ඩ්‍රයිවර් ඉදීමත් ඔයාගේ පැත්තෙන් ඔයාට බෙනිෆිට් එකක් ඒ වගේම කම්පැනි තෙලුත් ගහලා දෙනවා නම් එතනත් තියෙනවා බෙනිෆිට් එකක් පැහැදිලි නේ මං කියන එක එහෙනම් ඕවත් ටැක්ස් වෙනවා ඒවත් part of employment income ඒවත් සේවා නියුක්තිය වෙනුවෙන් ලැබිච්ච income එකක් අනිවාර්යෙන් හරිද එතකොට ඒවත් අපි employment income එකේ part එකක් සේ සලකනවා ඔය vehicle benefit එක ඊට ඔය non cash benefit වලට එක උදාහරණයක් තව සමහර company වල executive position වල ඉන්න employees ලට දීලා තියෙනවා ගෙවල් දීලා තියෙනවා ගෙවල් හරිද එතකොට දැන් හිතන්න ඔයාගේ ගෙදර තියෙන්නේ මයිංගනේදියා හරිද හැබැයි ඔයා ජොබ් එක කරන්නේ කොළඹ එතකොට ඔයා ඔයා උදේ හවහා මයිංගනේ ඉඳලා කොළඹ එන්න බෑනේ හරිද එහෙනම් ඔයා මේ ඇවිල්ලා රෙන්ට් එකට ගියක් ගන්න ඉපෑ ඉතින් රෙන්ට් එකට ඔයා ගියක් ගත්තොත් ඒක ඔයාට කොස්ට් එකක් වෙනවනේ ඔයා ජොබ් එකට ආවට පස්සේ කම්පැනි එක කියනවා හරි අපි ඔයාට ගෙදරකුත් දෙන්නම් ගෙයක් දෙන්නම් ඒ ගෙදර ඉඳලා ඔයා වැඩට එන්න යන්න හරිද ඉතින් ඒක ඒ ඉන්ඩිවිජුවල් එක්කෙනාගේ පැත්තෙන් බෙනිෆිට් එකක් මොකද කම්පැනි ගේ දුන්නේ නැත්නම් ඔයා ගියක් රෙන්ට් එකට හරි අරගෙන ඉන්න ඉපේ නැත්නම් ඔයාට ඉන්න තැනක් නැහනේ එහෙනම් එතනදී ඔයාගේ අතින් දරන්න තිබු වියදම කම්පැනි විසින් බෙයා කරලා එහෙනම් ඒකත් part of employment income ඔන්න ඕවගේවට අපි කියන්නේ non cash benefit හරිද cash benefit non cash benefit දැන් ගැටලුවක් වෙන්න බෑ example vehicle benefit ඊට පස්සේ අනිත් එක අපි කියනවා housing benefit housing benefit vehicle housing හරිද එතකොට දැන් සමහරක් වෙලාවට ඔය ගේ දීලා තියෙන නිකනුත් නෙවෙයි ඒ ගේ දීලා ඊට පස්සේ ඒක දැන් හිතන්නකෝ ගේ නිකන් කිස් ගියක් දුන්නොත් එහෙම ඔයාට ඇඳක් අරන් එන්න බෑ නේ බිම නිදියන්න බෑ නේ එතකොට වෙන ලීබඩුත් ඕනේ නේ බිම ඉඳ ගන්නත් බෑ නේ මේස පුටු ඉඳලා සමහරක් කම්පැනි නිකන්ම කිස් ගේ දීලා දිනනවා හරිද සමහරක් කම්පැනි වල ෆර්නිචර්ත් එක්ක දීලා තියෙනවා ඉතින් එතනත් තියෙනවා බෙනිෆිට් එකක් මොකද කම්පැනි ෆර්නිචර් දුන්න නැත්නම් ඔයා සල්ලි වලින් එපේ අරන් එන්න නේ එහෙනම් එතන තියෙනවා ෆර්නිචර් බෙනිෆිට් එකක් ඒකත් part of employment income හරිද ඒවා අපි සලකනවා non cash benefit විදියට පැහැදිලිද ඔව් හැබැයි මුදලින් කරනවා නම් salary වෙන්න පුළුවන් bonus වෙන්න පුළුවන් allowances වෙන්න පුළුවන් හරිද allowances වෙන්න පුළුවන් ඊට පස්සේ හිතන්නකෝ ඔයාගේ phone bill ආදී හිතන්නකෝ මෙහෙම company ඔයාගේ mobile phone bill company pay කරනවා ඒක cash benefit එකක්ද non cash benefit එකක්ද ඔයාගේ ටෙලිෆෝන් බිල කම්පැනියෙන් බෙයා කරනවා කම්පැනියෙන් බෙයා කරනවා ඒක කෑෂ් බෙනිෆිට් එකක්ද නන් කෑෂ් බෙනිෆිට් එකක්ද කෑෂ් බෙනිෆිට් හෝ නන් කෑෂ් බෙනිෆිට් කෑෂ් බෙනිෆිට් නන් කෑෂ් නෙමෙයි පටල ගන්න එපා තාම ඒක ගැටලුවක් වෙන්න බෑ ආයේ මම එකම දෙයයි කියන්නේ ඒ බෙනිෆිට් එක සල්ලි වලින් එනවා නම් ඒක කෑෂ් හරිද
ඉතින් ඔයාගේ ෆෝන් බිල කම්පැනිය ගෙවනවා කියලා කියන්නේ ඒ බෙනිෆිට් එකකට මුදලින් ඇවිල්ලා තියෙන්නේ. ඒක කැෂ් බෙනිෆිට් එකක්. හරිද? එතකොට ඔයාට හිතේ ආ මේ ෆෝන් එක මම යූස් කරේ කම්පැනිය කෝල් ගන්න විතරනේ. ඔයාගේ පර්සනල් කෝල් එකක්වත් අරගෙන නැහැ. එහෙමනම් ඒක part of employment income ද? ඔයා ඒ ෆෝන් එකෙන් ගන්න ඔයාගේ මේ ඔෆිස් කෝල් විතරයි. ඒක employment income එකේ part එකක්ද නැද්ද? කියන්න බලන්න. No. Yes or no? ෆෝන් එක යූස් කරන්නේ ඔෆිස් කෝල් ගන්න විතරමයි. නිකමටවත් ඔයා මිස් කෝල් එකක්වත් ගන්න වගේ ඔෆිස් ෆෝන් එකෙන්. හරිද? එහෙම හිතන්නකෝ ඔයා එහෙම කෙනෙක් කියලා. එතකොට එතන වාට බෙනිෆිට් එකක් තියනවද? නැහැ. එතන බෙනිෆිට් එකක් නැහැ. කම්පැනි ඒ බිල ගෙවනවා තමයි. හැබැයි ඒක ඔයාගේ පර්සනල් යූස් එකට අරගෙන නැහැ. හරිද? එහෙනම් මතක තියාගන්න හිතන්න මේක පර්සනල් යූස් එකට අරගෙන තියනවද නැද්ද? ඒ අනුව ඒක බෙනිෆිට් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ පාර්ට් එකක් වෙනවද නැද්ද කියලා දැන් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඩෙන්ටිෆයි කරන්න. පැහැදිලිද? ඔව්. හරි. එතකොට බෙනිෆිට් ටික. එතකොට ඔයා හොඳට මතක තියාගන්න එකම දෙයයි හිතන්න ඕනේ එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන්ද මේක හම්බෙලා තියෙන්නේ. එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හම්බෙලා නම් ඒක එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ පාර්ට් එකක්. හරිද? දැන් උදාහරණයක් විදියට හිතන්නකෝ ඔයා يعني එම්ප්ලොයි කෙනෙක් ඉඳ කම්පැනි එකට gift එකක් දෙනවා. හරිද? ඒක part of employment income. මොකද කම්පැනි ඒ gift එක දීලා තියෙන්නේ employees ලට විතරනේ. employees ලා නොවන අයට ඒක දීලා නැහැනේ. හරිද? දැන් හිතන්නකෝ කම්පැනි එක ක්ලීනින් කරන කට්ටියක් ඉන්නවා. ඒ ක්ලීනින් ස්ටාෆ් එක වෙන පිට කම්පැනියකින් හයර් කරපු කට්ටියක්. ඒතර කම්පැනි ඉන්න පොඩි ලේබර් එකක ඉඳලා කම්පැනි සේවකයෝ සෙට් එකකුත් ඉන්නවා. ඒතර කම්පැනිය නත්තලට අර සේවකයොන්ට බඩු මල්ලක් දෙනවා. අර ක්ලීනින් ස්ටාෆ් එකට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බඩු මල්ල දෙන්න හේතුව කම්පැනි සේවකයෙක් වීමනේ. අන්න gift එකක් ඒ දීලා තියෙන්නේ. එහෙනම් ඒ gift එකත් part of employment income. එහෙනම් එකම ක්‍රයිටීරියා එක මතක තියාගන්න මොකක් හරි exam එකේ income මොකක් හරි දෙයක් ගැන දීලා තියෙනවා නම් බලන්න මේක employment එක වෙනුවෙන්ද හම්බෙලා තියෙන්නේ. ඕක තමයි basic rule එක. ඒක employment income එකට consider කරනවද නැද්ද කියන basic rule එක whether it is received for employment or not කියන rule එක. හරිද? ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. හරිද? එතකොට හරි. දැන් මට කියන්න. දැන් ඔයාට හිතෙයි EPF ETF ඔන්න ගොඩක් කට්ටියට අපහැදිලි දෙයක්. EPF ETF. දැන් EPF ගත්තොත් එහෙම EPF එකට employee කෙනෙක් කපනවා. කම්පැනියත් කන්ට්‍රිබියුට් කරනවනේ. එම්ප්ලොයිගෙන් කපනවා 108ක්. එම්ප්ලොයිගේ බේසික් සැලරි එකෙන් 108ක් කපනවනේ. එතකොට EPF එකට එම්ප්ලොයිගේ කන්ට්‍රිබියුෂන් එකකුත් තියෙනවා, එම්ප්ලොයිගේ කන්ට්‍රිබියුෂන් එකකුත් තියෙනවා. හරිද? ඊට පස්සේ ETF එක කෙලින්ම කම්පැනි එක විසින් බෑ කරන දෙයක්. පැහැදිලිනේ මං කියන්නේ? හරි. එතකොට මට කියන්නකෝ EPF ETF part of employment income ද නැද්ද? EPF ETF employment income එකේ part එකක්ද නැද්ද? ඔව්ද නැද්ද? අර මම කිව්ව basic rule එක හිතන්න. Basic rule එක හිතන්න. කියන්න බලන්න. EPF ETF employment income එක employment income එකක්ද කියලා මම මේ අහන්නේ. No. EPF ETF company දැන් අර EPF එකට employee ගේ 108ක් contribute කරනවානේ. හරිද? employee ගේ 100 employee සේවකයාගේ 108ක් තියෙනවා, company 112ක් තියෙනවා. හරිද?
එතකොට 108 එම්ප්ලොයිගේ කන්ට්‍රිබියුෂන් එක කියලා කියන්නේ මගේ බේසික් සැලරි එකෙන් කපන එකක් නේ. එතකොට 108 මට එනිවේ බෙනිෆිට් එකක් නෙවෙයිනේ. මොකද මගේ පඩියෙන් කපු එකක් ඒක. හරිද? එතකොට 112ක් තමයි කම්පැනිය දාලා තියෙන්නේ. එතකොට ඔහොම මේ සේවකයා ජොබ් එකේ ඉන්න තුරාවට සේවකයාගෙන් 8ක් කපනවා, එම්ප්ලොයර් 12ක් දානවා, ඒ 120ම යවනවා ෆන්ඩ් එකට. හරිද? ඊට අමතරව 103 සේවකයාගෙන් කපන්නේ නැතුව එම්ප්ලොයර් හරි එම්ප්ලොයර් කන්ට්‍රිබියුට් කරලා ඒක ETF ෆන්ඩ් එකට යවනවා. ඒතර EPF ETF සල්ලි අපිට හම්බෙන්නේ කවදද? ගොඩක් කාලාවෙදී මේ ජොබ් එක අවසන් කරද්දී අපි කියන එක ටර්මිනේට් කරද්දී, ඔයාගේ එම්ප්ලොයිමන්ට් එක ටර්මිනේට් කරද්දී, එහෙම නැත්නම් ඔයා රිටයර් වෙද්දී. එතකොට EPF ETF ඔයාට සල්ලි වලින් එන්නේ monthlyද at the time of retirement or termination of employment EPF ETF මේ හොඳට දාගන්න ඔළුවට EPF ETF ඔයාට සල්ලි ලැබෙන්නේ ඒක benefit එක ඔයාට monthly benefit එක ඔයාට ලැබෙන්නේ cash වලින් හම්බෙන්නේ retire වෙන point එකේදී හෝ ඔයාගේ employment එක terminate කරද්දී terminal benefit එකක් විදියට එතකොට දැන් EPF එකට දැන් සේවකයාගේ පැත්තෙන් බෙනිෆිට් එක වෙන්නේ EPF එකේ නම් සේවාදායකයා කරන 12% කන්ට්‍රිබියුෂන් එක. ETF එක නම් 103ම බෙනිෆිට් එකක් වෙනවා. මොකද ඒකට සේවකයාගෙන් කපන්නේ නැහනේ. ETF එකේ 103ක් සේවකයාට බෙනිෆිට් එකක්, EPF එකේ 112ක් සේවකයාට බෙනිෆිට් එකක්. හැබැයි ඔය දෙක සල්ලි වලින් හම්බෙන්න මොන පොයින්ට් එකේදීද? රිටයර්මන්ට් එකේදී හෝ ටර්මිනේට් වෙද්දී. මම කිව්වා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කම්පියුට් කරන්න ඕනේ කෑෂ් බේසිස් කියලා. ඒ අනුව EPF ETF EPF ETF අපි මතක තියාගන්න සලකනවා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් විදිහට. ගොඩක් කට්ටිය නෑ කියලා දාලා තිබ්බා. නෑ, එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ පාර්ට් එකක්. හරිද? EPF ETF සල්ලි හම්බෙන එක part of employment income. හරිද? හැබැයි ඒවා අපි tax purpose employment income එකක් සේ සලකන්නේ ඒක හම්බෙන point එකේදී. හම්බෙන point එකේදී. පැහැදිලිද? ඒක නිසා ඒ වගේ benefit වලට අපි කියනවා terminal benefit, එහෙම නැත්නම් retirement benefit කියලා. පැහැදිලිද? ඒක ටැක්ස් ද එක්ස්එම් ද ඒක මම කියන්නම්. ඒ කීපු ලොජික් එක තේරුණාද? EPF ETF කියන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ පාර්ට් එකක් කියන එක තේරෙන්න ඕනේ. එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙත් මට සබ් කැටගරි එකක් තියන්න පුළුවන්. ඒ කියන්නේ මේ පටල ගන්න එපා. හරිද? දැන් ඔයාගේ ෆයිනල් ටැක්ස් කම්පියුටේෂන් එක. හරිද? ටැක්ස් කම්පියුටේෂන් හැම වෙලාවම මෙන්න මේක ඔළුවේ තියාගන්න. හැමලා මෙන්න මේ ටැක්ස් කම්පියුටේෂන් එක ඔළුවේ තියාගන්න. ටැක්ස් කම්පියුටේෂන් එක කොහොමද කරන්නේ? එම්ප්ලොයිමන්ට් ඉන්කම්. එම්ප්ලොයිමන්ට් ඉන්කම්. හරිද? ඊට පස්සේ බිස්නස් ඉන්කම්. හරිද? ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. ඊට පස්සේ අදර් ඉන්කම්. හරිද? මේ ටික එකතු කරාන පස්සේ එන ඉන්කම් එකට අපි නමක් කියනවා මොකද්ද? මේ ටික එකතු කරාන පස්සේ අපි නමක් කියනවා මොකද්ද? මේ ටික එකතු කරාන පස්සේ කියන කොටක් ගාලා. මේ ටික එකතු කරාන පස්සේ අපි නමක් කියනවා accessible income. accessible income. හරිද? ඊට පස්සේ මේකෙන් අපි අඩු කරනවා එකෙන් අඩු කරනවා රිලීෆ් රිලීෆ් අඩු කරනවා ඊට පස්සේ ක්වොලිෆයින් පේමන්ට් අඩු කරනවා ක්වොලිෆයින් පේමන්ට් ඒ දෙක අඩු කරාට පස්සේ එන ඉන්කම් එක තමයි අපි කියන්නේ ටැක්සබල් ඉන්කම් කියලා
හරිද? හරිද? taxable income. ඊට පස්සේ taxable income එකට ඊට පස්සේ අපි 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 ඊළඟට compute කරනවා gross tax liability. gross tax liability ඒක හොයන්නේ කොහමද? taxable income මං කෙටි කරලා කියනවා TI. taxable in taxable income into tax rate. tax rate. taxable income into tax rate. පැහැදිලිනේ මේ වැදගත් දෙයක් කියන ඔලුවට දාගන්න. එතකොට දැන් අපි ඉන්නේ employment income එකේනේ. අපි ඉන්නේ employment income එකේනේ. හරිද? එතකොට මේ employment income එක කිව්වට පස්සේ හරිද? හරිද මෙන්න මේ employment income එක හරිද මේ employment income එක මට බෙදන්න පුළුවන් කොටස් දෙකකට හරිද current employment ඒ කියන්නේ දැනට ඔයා job එකක් කරන කෙනෙක් නම් එතනදී ඔයාට එන්නේ current employment එක වෙනුවෙන් employment income එක හිතන්න ඔයා ජොබ් එක කලින් ජොබ් එක දැන් හිතන්න දැන් සමහරක් කට්ටිය කලින් ජොබ් එක අවසන් කරලා ඉවරලා එතනින් අස්වෙලා දැන් අලුත් ජොබ් එකකට යනවා යම් ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකක් අතරතුර මැදක එතකොට ඒ පුද්ගලයාට කරන්ට් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකකුත් තියෙනවා ඊට අමතරව මොකක් තියෙනවද ටර්මිනල් බෙනිෆිට් එකකුත් තියෙනවා අන්න ටර්ම ඒවට අපි කියනවා ටර්මිනල් බෙනිෆිට් ටර්මිනල් එහෙම නැත්නම් අපි කියනවා රිටයර්මන්ට් බෙනිෆිට් retirement benefit තේරුණාද? ඊපොදේ තේරුණාද? එතකොට terminal benefit retirement benefit උත් අපි සලකන්නේ employment income එකේ part එකක් විදිහට. දැන් සමහරක් කට්ටිය හිතන්නකෝ 19 20 year එකේදී හිතන්නකෝ සුනිල් කියන එක්කෙනා private sector එකේ job එකක් කරලා මාස ඒ අවුරුද්ද අතරතුරදී රිටයි වෙනවා හරිද එතකොට එයාගේ සැලරි ඉන්කම් එකක් තියෙනවනේ මාස 6කනේ ඒ කියන්නේ එයා ජොබ් එකක් කරා ජොබ් එක කරනකම් එයාට ඒ අවුරුද්දේ සැලරි ඉන්කම් එකක් තියෙනවා එතකොට ඒක අපි කරන්ට් එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හම්බෙච්ච සැලරි ඉන්කම් එක ඊට අමතරව රිටයි වුණාට පස්සේ හම්බෙන රිටයර්මන්ට් බෙනිෆිට් ටික එහෙම නැත්නම් ටර්මිනල් බෙනිෆිට් පැහැදිලිනේ එහෙනම් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකසේ අපි ওই දෙකම සලකනවා ඒකත් හරි ඊට පස්සේ මතක තියාගන්න වැදගත්ම කාරණාවක් තවත් එකක් දැන් මේ කම්පියුටේෂන් එක කරලා අපි මේ සෝසස් අතර එකතුවට අපි කියනවා ඇසෙසබල් ඉන්කම් එකෙන් රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට් අඩු කරාට පස්සේ එනවා ටැක්සබල් ඉන්කම් එක ඒ ටැක්සබල් ඉන්කම් එකට ඇප්ලිකබල් ටැක්ස් රේට් හරිද ඇප්ලිකබල් ටැක්ස් රේට් මෙන්න මේ ටැක්ස් රේට් ටැක්ස් රේට් එකෙන් අපි වැඩි කරනවානේ ටැක්ස් රේට් එකෙන් වැඩි කරලා තමයි අපි ඒ ඉන්කම් එක ටැක්සබල් ඉන්කම් එක ටැක්ස් රේට් එකෙන් වැඩි කරලානේ අපි ටැක්ස් ලයබිලිටි එක හොයාගන්නනේ ග්‍රොස් ටැක්ස් ලයබිලිටි එක හොයාගන්නේ එතකොට මෙන්න මේ ටැක්ස් රේට් නැවත මට බෙදන්න පුළුවන් කොටස් දෙකකට ටැක්ස් රේට් බෙදන්න පුළුවන් කොටස් දෙකකට එකක් තමයි ස්ටෑන්ඩඩ් රේට් එක ස්ටෑන්ඩඩ් රේට් standard rate anith ek tamai reduce tax rate harida ehenam mataka tiyaganda den individual kenekta man eka issarahata di kiyenawa individual kenekta applicable income tax rate monawada ara low ek 2020 janawari wenas wenna kalinna එයාගේ taxable income එක 90 පළවෙනි ලක්ෂ 6 4% next ලක්ෂ 6 8% ඊට පස්සේ ඊළඟ ලක්ෂ 6 12 ඊළඟ එක 16යි ඊළඟ එක 20යි balance එක 24යි ඊට පස්සේ 2020 ජනවාරි පළවෙනිදායින් පස්සේ මොකද්ද වුනේ
පළවෙනි taxable income එකේ 3 million වලට 6% ඊළඟ 3 million 12% බැලන්ස් එක 18% ඔන්න ඔය කියනවනේ අර කලින් කලින් තිබ්බ එක 4 8 12 24 වෙනකන් ගියා වෙනස් වුණාට පස්සේ වෙනස් වුණාට පස්සේ ඒක වෙනස් වුණා 6 12 18 ට ඔන්න ඕකට තමයි අපි කියන්නේ ස්ටෑන්ඩඩ් tax rate කියලා හරිද ස්ටෑන්ඩඩ් tax rate පැහැදිලිනේ මං කියන්නේ ඔව් ඒක තමයි ස්ටෑන්ඩඩ් tax rate ඊට පස්සේ reduced tax rate කියලා කියන්නේ දැන් normal tax rate එක 4 8 12 ගියාට එහෙම නැත්නම් 6 12 18 ගියාට හරිද ඉන්ඩිවිජුවල්ස් ලට අයිති රිඩියුස් රේට් එකකුත් තියෙනවා 5% 10% කියලා හරිද අන්නේ රිඩියුස් රේට් එක ඇප්ලයි වෙන්නේ ඒව හරියටම ඉස්සරහට කියනවා ඒ රිඩියුස් රේට් එක දැන් මේ බලන්නකෝ දැන් මං කියවනේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කොටස් දෙකකට අපි කැඩුවනේ මොනවද කරන්ට් එම්ප්ලොයිමන්ට් එකෙන් ලැබෙන ඉන්කම් එකයි ටර්මිනල් එහෙම නැත්නම් රිටයර්මන්ට් බෙනිෆිට් එකයි කියලා එතකොට මතක තියාගන්න මෙන්න මේ කරන්ට් එම්ප්ලොයිමන්ට් එකෙන් ලැබෙන එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක ටැක්ස් වෙන්නේ ස්ටෑන්ඩඩ් ටැක්ස් රේට් එකට කරන්ට් එම්ප්ලොයිමන්ට් එකෙන් ලැබෙන ඉන්කම් එක ටැක්ස් වෙන්නේ ස්ටෑන්ඩඩ් ටැක්ස් රේට් එක කියන්නේ 4 8 12 ඒ එහෙම නැත්නම් 6 12 18 බේසිස් එකට හැබැයි මතක තියාගන්න ටර්මිනල් බෙනිෆිට් මෙන්න මේ ටර්මිනල් බෙනිෆිට් මෙන්න මේ ටර්මිනල් බෙනිෆිට් ටැක්ස් වෙන්නේ රිඩියුස් ටැක්ස් රේට් එකට ටර්මිනල් බෙනිෆිට් ටැක්ස් වෙන්නේ රිඩියුස් ටැක්ස් රේට් එකට ටර්මිනල් බෙනිෆිට් ටැක්ස් වෙන්නේ රිඩියුස් ටැක්ස් රේට් එකට දෝ පින්තූරෙම තියෙන සම්පූර්ණ කතන්දරේ හරිද එහෙමනම් ඔයා කම්පියුටේෂන් එක කරද්දි මතක තියාගන්න ඔයාගේ එම්ප්ලොයිමන්ට් දැන් මේ මේ අර බිස්නස් ඉන්කම් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් දැන් ඉන්ඩිවිජුවල් කෙනෙක්ට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් තියෙනවා නම් එතනදී ඔයා වෙන් කරලා අඳුන ගන්න ඕනේ කරන්ට් එම්ප්ලොයිමන්ට් එකට කීයද රිටයර්මන්ට් බෙනිෆිට් එහෙම නැත්නම් ටර්මිනල් බෙනිෆිට් කීයද කියලා වෙනම හොයලා එකතු කරලා තමයි ෆයිනල් කම්පියුටේෂන් එකට දාන්නේ ඉන්කම් එක විදියට හැබැයි මෙන්න මේ ටැක්ස් ලයබිලිටි එක ග්‍රොස් ටැක්ස් ලයබිලිටි හොයද්දි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කොටස් දෙකකට කඩලා ටර්මිනල් බෙනිෆිට් ටික රිඩියුස් රේට් එකට කරන්ට් එම්ප්ලොයිමන්ට් එකෙන් ආපු සැලරි ස්ටෑන්ඩඩ් රේට් එකට කැල්කියුලේට් කරන්න අමතක කරන්න එපා. හැබැයි දැන් ඔයාට හිතෙයි මේ බිස්නස් ඉන්කම්, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්, අදර් ඉන්කම්, ඉන්ඩිවිජුවල් කෙනෙක්ට ඔය තුන තියෙන්න තිබුණා කියලා හිතන්නකෝ. ඒව ටැක්ස් වෙන්නේ නෝමල් ස්ටෑන්ඩඩ් රේට් එකට. ඒව ටැක්ස් වෙන්නේ නෝමල් ස්ටෑන්ඩඩ් ටැක්ස් රේට් එකකින් 4 8 12 රේට් එකට. ඒ කියන්නේ මම ඒ ටිකත් ඔයා ලියාගනිද්දී පැහැදිලි වෙන්න ඔයා ලියාගන්න මේ බිස්නස් ඉන්කම් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් අදර් අන්න ඒව ටැක්ස් වෙන්නේ හරි ස්ටෑන්ඩඩ් රේට් එකට ස්ටෑන්ඩඩ් රේට් එකට පැහැදිලිද එහෙනම් කම්පියුටේෂන් එක කරද්දී ඕක වෙන වෙනම හොයන්න අනිවාර්යෙන් ඔයාට දුන්න ගමන් ඔක්කොම එම්ප්ලොයිමන්ට් ඉන්කම් රිටයර්මන්ට් බෙනිෆිට් එහෙම මේ මේ ගානක එනවනේ අනිවාර්යෙන් එන්න පුළුවන් නේ ආවට පස්සේ ඔක්කොම එකතු කරලා ස්ටෑන්ඩඩ් රේට් එකෙන් වැඩි කරොත් ගාන වැඩි. හරිද? ඔයාගේ අර ටර්මිනල් බෙනිෆිට් ටික වෙනම අපි මේ ෆයිනල් කම්පියුටේෂන් එකේ එකතු කරලා පෙන්නුවාට ටැක්ස් ලයබිලිටි එක හොයද්දි ඒ ටික වෙනම තමයි කම්පියුට් කරන්න ඕනේ. ඔය කියපු කතන්දරේ තේරුණාද කියන්නේ? ඔය කියපු කතන්දරේ තේරුණාද කියන්නේ? මේ බේසික් දෙයක්. බේසික් කියන්නේ ෆන්ඩමෙන්ටල් අත්‍තරම්. බය ගොඩක් කට්ටියට ක්ලියර් අයිඩියා එකක් නැති ඒරියා එකක් ඕක මං හිතනවා දැන් ඔයාලට ගැටලුවක් වෙන්න බෑ. ඔය කියපු එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. පැහැදිලි අරද ඊට පස්සෙත්
ඊට පස්සේ ඊළඟ කාරණාව මතක තියාගන්න ඔන්න දැන් ඔයා දන්න දේවල් ඔයා පේපර් එකන හිතන්න එපා මේ තියරිය දන්නවනම් ඔයාට ඕනේ පේපර් එකක් හද තැකි කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක නිසා තියරිය හරියට දැනගන්න හරිද ඊට පස්සේ ඊළඟ වැදගත් කරුණ ඔයාට එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හම්බෙන සමහරක් බෙනිෆිට් තියෙනවා ඒව ටැක්ස් වලදී එක්සෙම්ප්ට් බද්දෙන් නිදහස් කියලා අර පනත කියලා තියෙනවා දැන් උදාහරණයක් විදිහට මේ හිතන්නකෝ හරිද ඔයා මොනවාද ඔයා ජොබ් එක කරද්දී හරිද ඔයා ජොබ් එක කරද්දී අපි හිතමුකෝ ඔයාට මොකක් කර ඉන්ජරි එකක් වුණා හරිද ඔයාට ඉන්ජරි එකක් වුණා හරිද ඒතර ඒ වෙනුවෙන් කම්පැනිය ගෙවනවා කම්පෙන්සේෂන් එකක් හරිද ඒ ඉන්ජරි වෙනුවෙන් කම්පෙන්සේෂන් එකක් ගෙවනවා ඒක එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ පාර්ට් එකක් විදියට අරගෙන ස්ටෑන්ඩඩ් එක ටර්මිනල් බෙනිෆිට් එකක් නෙවෙයි එනිවේ හරිද ටර්මිනල් බෙනිෆිට් එකක් නෙවෙයි මේවා ජොබ් එක කරන ගමන් මොකක් හරි ඔයා ෆැක්ටරි එකක වැඩ කරනවා ඔයා ජොබ් එක කරද්දී මැෂින් එකට අතහුව වෙලා කැපිලා කම්පැනි ඔයාට වන්දියක් ගෙවනවා අන්නේ ගෙවපු වන්දිය එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ එනිවේ එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හම්බෙලා තියෙන්නේ රස්සාව කරපු හින්දානේ කම්පැනි වලට ගෙව්වේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් තමයි හැබැයි ඉන්කම් ටැක්ස් ඇක්ට් එකේ පැහැදිලිව කියනවා ඒ වගේ ඒවා බද්දෙන් නිදහස් සේවා නියුක්ති ආදායම් කියලා එක්සෙම්ප්ට් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එහෙනම් මතක තියාගන්න ඔය වගේ එක්සෙම්ප්ට් එම්ප්ලොයිමන්ට් ඉන්කම් උත් තියෙනවා හරිද හරිද ඒ එම්ප්ලොයිමන්ට් එකට එක්සෙම්ප්ෂන් වගේ එකක් උත් තියෙනවා හරිද එතකොට මම මෙහෙම දැම්මොත් හරිද මම මෙහෙම කියන්නම් මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට මම නිකන් නෝට් 1 කියලා දැම්මොත් හරිද නෝට් 1 කියලා දාලා මම මෙහෙම මේ නෝට් එකට තව පොඩි දෙයක් මෙහෙම දානවා එකතු කරනවා හරිද නෝට් 1 හරිද මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියලා අර කම්පියුටේෂන් එකට ගන්න ඕනේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් ටෝටල් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් අඩු කරන්න ඕනේ අර XM ටික XM එම්ප්ලොයිමන්ට් ඉන්කම් XM එම්ප්ලොයිමන්ට් ඉන්කම් අඩු කරලා ඒ එන ගාන තමයි ඒ කියන්නේ XM ටෙච් ඒවා අපි XM ටෙච් ඒවට අපි ටැක්ස් ගෙවන්නේ නැහැ. එතකොට ඒ XM XM ටෙච් එම්ප්ලොයිමන්ට් ඉන්කම් උත් තියෙනවා කියලා ඔයා මතක තියාගන්න. හරිද? ඒ එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හම්බෙන එම්ප්ලොයිමන්ට් ඉන්කම් තියෙන හැබැයි ටැක්ස් වෙන්නේ නැති ඒවා. හරිද? ඒකත් මතක තියාගන්න. එතකොට XM ටේව අයින් කරලා ඉතුරු එක තමයි මෙතෙන්ට ගන්න ඕනේ. ඒ එහෙම ගනිද්දී මෙන්න මේ මේක තමයි මට බෙදන්න පුළුවන් කොටස් දෙකකට කරන්ට් එම්ප්ලොයිමන්ට් එකයි current and terminal benefit kela bedanna puluwan anne e deka harida hari hari den me yanawa api current employment ekai terminal benefit u ekathu karala neida me computation එකේ පෙන්න ඒ කියන්නේ income sources හතර දැන් ඔයාගේ exam එකෙන් අහනවා ලොකු විස්තරයක් දීලා මෙයාගේ accessible income එක හොයන්න කියලා. ඒතර accessible income එක හොයද්දී employment income එක ඔයා හොයනවනේ. ඒ employment income එක හොයද්දී current benefit current employment එකයි terminal benefit එකතු කරපු එකතුවට තමයි අපි employment income කියලා මෙතන කියන්නේ. හැබැයි ඒකට tax liability එක හොයද්දී තමයි මේ දෙක කඩලා වෙන වෙනම tax liability හොයන්න ඕනේ. හැබැයි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කීයද කියලා ඇහුවොත් ඒ දෙක ඒ එම්ප්ලොයිමන්ට් ඉන්කම් වෙන්නේ අර දෙකේම එකතුව. පැහැදිලි වෙන්න ඕනේ. හරිද? හරි. ඒක හරි. ඊට පස්සේ අහපෝ අහලා තිබ්බර EPFETF එකක් මම නැවත කියන්නම්. ඊළඟ එක EPF. දැන් EPF එකට තියෙනවනේ employee ගේ contribution එක employees ගේ contribution එකක් තියෙනවා employee ගේ contribution එකක් තියෙනවා employer contribution
හරිද එම් එම් එම්ප්ලොයි ගේ කන්ට්‍රිබියුෂන් එක 8ක් තියෙනවා එම්ප්ලොයි ගේ 12ක් තියෙනවා හරිද එතකොට මේ දෙකමනේ ඔයාට ටර්මිනල් බෙනිෆිට් එකක් විදිහට හම්බෙන්නේ ටර්මිනල් එහෙම නැත්නම් රිටයර්මන්ට් retirement benefit හරිද ඔයා ජොබ් එකෙන් අස්වෙද්දී මේ 120ම ඔයාට ලැබෙනවනේ හරිද 120ම ලැබෙනවා හරිද 120ම ලැබෙනවා ඒක හරි එතකොට මතක තියාගන්න දැන් කම්පැනිය මන්ත්ලි දැන් මෙතන මෙතන සේවකයන්ට බෙනිෆිට් එකක් තියෙන මේ 12 විතරනේ මෙන්න මේ 12 තමයි බෙනිෆිට් එක වෙන්නේ බෙනිෆිට් එක benefit to employee හරිද 108 benefit එකක් නෙමෙයි ඒක මගේ පඩියෙන් කපලා යවපු එකක් නේ එඳ 8 anyway benefit එකක් නෙමෙයි 12 විතරයි benefit එක එතකොට මේ 12 monthly salary එකෙන් කපනවනේ කපලා retire වෙද්දි හම්බ වෙනවා හරිද එතකොට ඔයා මට කියන්න මෙන්න මේ 112 කියන එක टैक्स වෙනවද හරිද टैक्स වෙනවද නැද්ද වෙනවනම් ඒක මන්ත්‍ලිද අපි ගන්න ඕනේ නැත්නම් රිටයර්මන්ට් පොයින්ට් එකේදීද ඒක ගන්න ඕනේ monthly මේ අපේ EPF fund එකට employee ගේ 12% contribution එක අපි monthly අපේ employment income එකේ part එකක් විදියට ද tax වලදී ගන්න ඕනේ retirement point එකේදී සල්ලි වලින් ලැබෙද්දිද ආ retirement point එකේදී හරිද retirement point එකේදී හැබැයි මතක තියාගන්න ඒක retirement point එකේදී තමයි employment ඉන්කම් එකේ පාර්ට් එකක් විදියට ගන්න. හැබැයි මතක තියාගන්න ඉල්න රෙවෙනු ඇක්ට් එකේ පැහැදිලිව කියනවා EPF මේ දැන් ඔතන තියෙනවානේ දැන් ගවර්න්මන්ට් එකේ EPF ෆන්ඩ් එකකුත් තියෙනවා සමහරක් කම්පැනි ඒගොල්ලන්ගේ ඕන් ෆන්ඩ් මේන්ටේන් කරනවා. හරිද? එතකොට ගවර්න්මන්ට් එකේ තියෙන ෆන්ඩ් එකට නම් කම්පැනි මේ දායකය යවන්නේ ප්‍රශ්නයක් නැහැ. සමහරක් කම්පැනි ඒගොල්ලන්ගේ ඇතුලේ ෆන්ඩ් එකකට තමයි සල්ලි යවන්නේ. හැබැයි මතක තියාගන්න එහෙම ඉන්ටර්නල් ෆන්ඩ් එකක් තියෙනව නම් ඒක ආදායම් පොදු දෙපාර්තමේන්තුවෙන් ඇප්‍රූව් කරගන්න ඕනේ. එහෙම ඇප්‍රූව් කරපු ෆන්ඩ් එකක් නම් මේ කම්පැනිය සල්ලි යවන්නේ සේවකයන්ගේ අටයි එම්ප්ලොයර්ගේ 12යි දාලා ඒ බැර කරන්නේ ඇප්‍රූව්ඩ් ෆන්ඩ් එකකට නම් ඒ ෆන්ඩ් එකෙන් රිටයර්මන්ට් එකේදී සේවකයාට හම්බෙන බෙනිෆිට් එක මේ 12% එනිවේ බෙනිෆිට් එක මෙන්න මේ බෙනිෆිට් එක ටැක්ස් වලින් එක්සෙම්ප්ට් ටැක්ස් වලින් එක්සෙම්ප්ට් මෙන්න මේ 12% exempt වෙනවා exempt from income tax හරිද exempt වෙනවා income tax එකෙන් පැහැදිලිද එහෙනම් මතක තියාගන්න EPF එක exam එකේ දීලා තියෙනවද බලන්න ඒ EPF fund එක approved එකක්ද නැද්ද කියලා හරිද approved එකක් නම් employee ගේ contribution එක retirement එකේදී ලැබෙද්දී ඒක exempt income එකක් වෙනවා. එතකොට මතක තියාගන්න ඒක part of employment income වුණාට අර මං කිව්වේ මේ කලින් කිව්වේ total employment income එකෙන් exempt income එක අඩු කරලා තමයි අපි computation එකට පෙන්වන්න උනේ. ඒතර exempt income එකක් වෙනවා exempt income එකක් වෙනවා මේ EPF retirement එකේදී ලැබෙන EPF එක. ඒක පැහැදිලි වෙන්න ඕනේ ඊට පස්සේ ඊළඟ එක ETF හරිද ETF කෙලින්ම employee විතරනේ contribute කරන්නේ employee contribute කරනවා 3% හරිද ඒතර monthly හැම company විසින් හැම සේවකයාටම 3% ගානේ ETF fund එකට යනවා සේවා නියුක්ති භාරකාර අරමුදුවලට 3% ගානේ බැර කරනවා. ඒතර සේවකයා මේකට සේවකයාගේ පඩියෙන් කීයක්වත් දරලා නැහනේ. ඒ කියන්නේ ETF කියන්නේ employment benefit එකක්.
එතකොට මේ බෙනිෆිට් එක මේ බෙනිෆිට් එක මේ සල්ලි යවල ඉවරලා ඊට පස්සේ ඕක ගවර්න්මන්ට් එක මොකද කරන්නේ ඒ ETF බෝඩ් එක ඕක විවිධ ආයෝජන මාර්ග වල ආයෝජනයක් කරනවා ඒකට ඉන්ට්‍රස්ට් එකකුත් හම්බෙනවා ඊට පස්සේ ඒ ඉන්ට්‍රස්ට් එකෙන් පාර්ට් එකක් සේවකයාටත් හම්බෙනවා හරිද එතකොට මේ ETF එකේ කැපිටල් පෝෂන් එකකුත් තියෙනවා කැපිටල් පෝෂන් එකකුත් තියෙනවා ඉන්ට්‍රස්ට් පෝෂන් එකකුත් තියෙනවා හරිද ඉන්ට්‍රස්ට් පෝෂන් එකකුත් තියෙනවා හරිද මෙන්න මේ කැපිටල් එක අපිට හම්බෙන්නේ රිටයි වෙද්දීනේ අපි මේ සේවකයාට හම්බෙන්නේ රිටයි වෙද්දී මේ ETF එකෙන් සල්ලි හම්බෙනවා ඒතර මතක තියාගන්න මේ 3% සේවකයාගේ මේ ෆන්ඩ් එකට බැර කරද්දී ඒක මන්ත්ලි මේක බෙනිෆිට් එක ටැක්ස් වලට ගන්න නැහැ ඒ සල්ලි මං කියන්නේ ටර්මින මං එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක සල්ලි වලින් හම්බෙද්දීනේ අපි ටැක්ස් පර්පස් කන්සිඩර් කරන්නේ ඒතර ETF එකෙන් සල්ලි හම්බෙන පොයින්ට් එකේදී තමයි ඒක එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් සලකන්නේ හැබැයි මතක තියාගන්න අර EPF එක exempt උනා වගේ ETF එක exempt නෑ ඒක tax වෙනවා හැබැයි මතක තියාගන්න ඒකේ capital එක අපි සලකනවා terminal benefit එකක් විදියට terminal benefit terminal benefit එහෙනම් ETF එකේ සල්ලි කවදා හරි හම්බෙද්දි ඕකේ ඇතුලේ තියෙනනේ capital amount එකක් ඒ කැපිටල් අමවුන්ට් එක අපි සලකනවා මොකද්ද ටර්මිනල් බෙනිෆිට් එකක් විදියට ඒක ටර්මිනල් බෙනිෆිට් එකක් කියලා කියන්නේ ඒක ටැක්ස් වෙන්නේ ස්ටෑන්ඩඩ් රේට් එකටද රිඩියුස් රේට් එකටද හරිද මේ ETF එකෙන් සල්ලි හම්බෙන පොයින්ට් එකේදී ටැක්ස් වෙනවා ඒ හම්බෙන ගාණ ඇතුලේ කැපිටල් අමවුන්ට් එකකුත් තියෙනවා ඉන්ට්‍රස්ට් අමවුන්ට් එකකුත් තියෙනවා ඒ කැපිටල් අමවුන්ට් එක අපි සලකනවා ටර්මිනල් බෙනිෆිට් එකක් විදියට part of employment income හැබැයි ඒක අපි categorize කරන්නේ terminal benefit එකක් විදිහට terminal benefit එකක් වුණා කියන්නේ ඒක tax වෙන්නේ standard rate එකටද reduce rate එකටද reduce rate එකට පැහැදිලි නේ මම ඔයාලට කියන්නේ ඔව් reduce rate එකට එතකොට දැන් ඔයාලට ගැටලුවක් ඒ එහෙනම් මේ ETF සල්ලි හම්බෙද්දී ඕක ඇතුලේ තියෙන interest එක මතක තියාගන්න interest එක tax වලින් නිදහස් හරිද මේක exempt වෙනවා interest එක exempt වෙනවා interest එක exempt ETF එකේ capital capital portion එක terminal benefit එකක් చేසලකනවා interest එක බද දෙන්නේ දහස් capital portion එක අපි terminal benefit එකක් විදිහට අර මං කිව්වනේ මේ terminal benefit එකක් විදිහට reduce rate එකට තමයි tax වෙන්නේ ඊට පස්සේ terminal benefit tax එකේ සලකනවා කියන්නේ reduce rate එකට තමයි tax වෙන්නේ පැහැදිලිනේ එක ගොඩක් කට්ටියට ගැටලුවක් තිබ්බ area එකක් මං හිතනවා දැන් ගැටලුවක් තියෙන්න විදිහක් නැහැ කියලා EPF ETF වල කා මොනවා හරි අපහසුතාවය දැනක් තියෙනවද EPF ETF වල විතර මතක තියාගන්න EPF ETF monthly දැන් job එක කර කර දැන් මම job එක කාම කරනවනේ ඒතර මගේ monthly ETF එකට 3% contribution එකයි EPF එකේ 12% contribution එකයි මම මගේ current මේ අවුරුද්ද tax ගෙවද්දි මම ඒක benefit එකක් විදිහට ගන්නේ නැහැ ඒක benefit එකක් විදිහට ගන්න එක හම්බෙද්දි මට කවදා හරි තේරුණානේ හරිද මම හිතනවා පැහැදිලි වෙන්න ඕනේ කියලා හරි මම ඕවරෝල් පිච් එක තාම දෙන්නේ ඊට පස්සේ රිලීෆ් රිලීෆ් ගත්තට පස්සේ හරිද රිලීෆ් ගත්තට පස්සේ බදු නිදහස් වෙන ඒවා ගත්තට පස්සේ සහන රිලීෆ් කියන්නේ සහනනේ හරිද මෙන්න මේ සහන මට බෙදන්න පුළුවන් කොටස් දෙකකට
හරිද? විස්සේ එකයි එකට පෙර බිෆෝ ඊට පස්සේ ආෆ්ටර් විස්සේ එකයි එක රිලීෆ් මට කොටස් දෙකකට බෙදන්න පුළුවන් විස්සේ එකයි එකට කලින් රිලීෆ් සහ බිෆෝ රිලීෆ් කියලා විස්සයි විසි එකට කලින් වෙනකම් තිබ්බා පර්සනල් රිලීෆ් එක පර්සනල් රිලීෆ් පර්සනල් රිලීෆ් එකක් තිබ්බා ලක්ෂ පහක් පර්සනල් රිලීෆ් එකක් තිබ්බා ලක්ෂ පහක් ඊට පස්සේ තිබ්බා එම්ප්ලොයිමන්ට් රිලීෆ් කියලා ජොබ් එකක් කරන කෙනෙක්ට එම්ප්ලොයිමන්ට් රිලීෆ් ඒක එම්ප්ලොයිමන්ට් ජොබ් එකක් කරනවා නම් විතරයි මෙන්න මේ එම්ප්ලොයිමන්ට් රිලීෆ් කියන ලක්ෂ 7 හම්බුනේ එම්ප්ලොයිමන්ට් රිලීෆ් හරිද පර්සනල් රිලීෆ් ලක්ෂ 5යි එම්ප්ලොයිමන්ට් රිලීෆ් ලක්ෂ 7යි ඒ කියන්නේ ඔයා එම්ප්ලොයිමන්ට් එකක් කරනවා ලක්ෂ 12ක් වෙනකම් ටැක්ස් ගෙවන්න ඕනේ නැතුව තිබ්බා ලක්ෂ 12ක් වෙනකම් හරිද ඊට පස්සේ 20 20 එකයි එකෙන් පස්සේ ඇප්ලයි වෙන රිලීෆ් මට බෙදන්න පුළුවන් පර්සනල් රිලීෆ් පර්සනල් රිලීෆ් personal relief tibba personal relief thiyena 3 million personal relief thiyena 3 million 20 ekai ekem passe personal relief thiyena 3 million ඊට පස්සේ තව තියෙනවා අලුතෙන් add වෙච්ච එකක් තමයි expenditure relief expenditure relief expenditure relief expenditure relief කියලා ලක්ෂ 12ක් තිබ්බා ලක්ෂ 12ක් තියෙනවා එතකොට මේ රිලීෆ් ගත්තොත් ඒ රිලීෆ් 20 එකයි එක වෙනකම් පර්සනල් රිලීෆ් කියලා ලක්ෂ 5කුයි එම්ප්ලොයිමන්ට් එකක් තියෙන කෙනෙක්ට තව ලක්ෂ 7කුයි හම්බුණා හරිද ඊට පස්සේ 20 එකයි එකෙන් පස්සේ අර ලක්ෂ 5ේ පර්සනල් රිලීෆ් එක 3 මිලියන් වුණා එම්ප්ලොයිමන්ට් රිලීෆ් ලක්ෂ 7 කියන එක නැති වුණා හරිද ඊට අමතරව selected expenses වගේක් තියෙනවා ඒ expenses ඉන්ක කරලා නම් year of assessment එක තුලදී හරිද expenses ඉන්ක කරලා නම් අන්නේ expenses ඉන්ක කරලා නම් විතරක් උපරිම ලක්ෂ 12ක් වෙනකම් relief එකක් තිබ්බා එතකොට දැන් දැනට මේ ලක්ෂ 30ක් තියෙනවා ලක්ෂ 12ක් තියෙනවා ඒ කියන්නේ සරලව කිව්වොත් ලක්ෂ 42ක් වෙනකම් හරිද දැන් අපි හිතමුකෝ මේ එක්ස්පෙන්ඩිචර් ටික තියෙනවා නම් මොනවද තියෙනවා හවුසින් ලෝන් අරන් තියෙනවා ඒ ලෝන් ඉන්ට්‍රස්ට් එක වාගේ මෙඩිකල් එක්ස්පෙන්සස් ඊට පස්සේ වාගේ ලෝකල් এড્યુකේෂන් එක්ස්පෙන්සස් අන්න ඒවා තියෙනවා නම් විතරයි තියෙනවා නම් උපරිම ලක්ෂ 12ක් වෙනකම් ඔයාට ඔයාගේ ඇසෙසබල් ඉන්කම් එකෙන් අඩු කරන්න පුළුවන් හරිද එතන ලක්ෂ 12කුත් තියෙනවා ඊට පස්සේ 3 මිලියන් පර්සනල් රිලීෆ් එකකුත් තියෙනවා හරිද ඉතින් ඕක ඔය තමයි රිලීෆ් ටික තේරුණාද රිලීෆ් ටික තේරුණාද එක්ස්පෙන්ඩිචර් රිලීෆ් මොනවද කියලා මම කියන්නම් එක්ස්පෙන්ඩිචර් රිලීෆ් තමයි ඒව ඉස්සරහ කියනවා මේකේ පික්චර් එක ඔලුවට දාගන්න හරිද හවුසින් ලෝන් ඉන්ට්‍රස්ට් ඊට පස්සේ මෙඩිකල් බෙනිෆිට් ඔයා ෂෙයා මාකට් එකේ ෂෙයා ඉන්වෙස්ට් කරලා නම් එව්වා හරිද ඊට පස්සේ ලෝකල් এড્યુකේෂන් ඔයාගේ වගේම ඔයාගේ ළමයින්ගේ හරිද ඒවා මේ ලක්ෂ 12ට අයිති හරිද හරි එතකොට ඒ තමයි රිලීෆ් හරිද ඊට පස්සේ මේ ක්වොලිෆයින් පේමන්ට් ගත්තට පස්සේ මේ දැන් බලන්න මේ සම්පූර්ණ මේ කම්පියුටේෂන් ෆෝමැට් එක මම මේ අදාළ ඇප්ලයි වෙන කරුණු ඔක්කොම ලියන්න මේකේ. එහෙනම් හරියට මේ නෝට් එක ගහගන්න ඔයාලට සම්පූර්ණ කතන්දරය එනවා ඔළුවට. රිලීෆ් තමයි මම ඒ සමරයිස් කරේ. ඊට පස්සේ ක්වොලිෆයින් පේමන්ට්. මෙන්න මේ ක්වොලිෆයින් පේමන්ට් ගත්තට පස්සේ ක්වොලිෆයින් පේමන්ට් උත් බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ටු ගවර්න්මන්ට්
government ඊට පස්සේ approved charity approved charity qualifying payment සුදුසුකම් ලැබෙන ගෙවි මේ කියන්නේ ඔයා රජයට ආධාරයක් දෙනවා අනුමත පුණ්‍යායතනයකට ඩොනේෂන් එකක් දෙනවා ඒ වගේම ප්‍රොමෝට් කරන්න කට්ටිය දිරිමත් කරන්න ආදායම් බදු එකකින් ඒවා අඩු කරන්න පුළුවන් ඔයාගේ ඉන්කම් එකකින් ටැක්ස් ගෙවද්දී හරි දේවර ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ පැහැදිලිනේ ආ ඒවා අඩු කරන්න දෙනවා එතකොට මේ ක්වොලිෆයින් පේමන්ට් කොටස දෙකකට කඩන්න පුළුවන් ගවර්න්මන්ට් එකට කරන කරන ගවර්න්මන්ට් එකට කරන ඩොනේෂන් සහ අප්‍රූව්ඩ් චැරිටි වලට කරන ඩොනේෂන් කියලා. ඒතර ගවර්න්මන්ට් එකට බාන්ඩ් වලින් දැන් වාටිතේ ගවර්න්මන්ට් එකට ඩොනේෂන් එක බාන්ඩ් දෙන්නත් පුළුවන් මුදල් දෙන්නත් පුළුවන් කියලා. මතක තියාගන්න ගවර්න්මන්ට් එකට කරන ඩොනේෂන් මුදලින් කරත් බාන්ඩ් වලින් කරත් ඒක අපි ක්වොලිෆයින් පේමන්ට් එකක් ලෙස සලකනවා. හරිද ඊට පස්සේ අප්‍රූව්ඩ් චැරිටි එකකට අපි ඩොනේෂන් එකක් කරනවා නම් ඒ ඩොනේෂන් එක අපි කෑෂ් වලින් කරනවා නම් විතරයි අපි කන්සිඩර් කරන්නේ ඉන්කම් ටැක්ස් පර්පස්. ඒවට වෙන වෙනම ලිමිට් තියෙනවා. අප්‍රූව්ඩ් චැරිටි එකකට ඩොනේෂන් කරනවා නම් උපරිම තියෙන 75යි ඒවා කියන්න. මේ ඕවරෝල් පින්තූරේ ඔළුවට දාගන්න. හරිද? එතකොට මං හිතනවා ඔයාලට කම්පියුටේෂන් ෆෝමැට් එකේ ඉතින් කියන්න තියෙන ඔච්චරයි. සම්පූර්ණ විස්තරේ ওই ටික තමයි. හරිද? ඉන්කම් සෝසස් හතර ඇසෙසබල් ඉන්කම්, රිලීෆ් අඩු කරා, ක්වොලිෆයින් පේමන්ට් අඩු කරා, ටැක්සබල් ඉන්කම් එක හොයාගත්තා. ඒ ටැක්සබල් ඉන්කම් එකට ඇප්ලිකබල් ටැක්ස් රේට් එක වැඩි කරලා ටැක්ස් ලයබිලිටි එක හොයාගන්නවා. ඒ ටැක්ස් රේට් එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් සහ රිඩියුස් ටැක්ස් රේට්. රිඩියුස් ටැක්ස් රේට් එකට ටැක්ස් වෙනවා ටර්මිනල් බෙනිෆිට්. අනිත් බෙනිෆිට් ඔක්කොම ටැක්ස් වෙනවා ස්ටෑන්ඩඩ් ටැක්ස් රේට් එකට. හරිද? එතකොට රිලීෆ් ගත්තට පස්සේ රිලීෆ් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 21යි එකට කලින් රිලීෆ් සහ පස්සේ රිලීෆ් කියලා. 21යි එකට කලින් රිලීෆ් ගත්තට පස්සේ එතන පර්සනල් රිලීෆ් එකකුත් තියෙනවා, එම්ප්ලොයිමන්ට් රිලීෆ් එකකුත් තියෙනවා. ඊට පස්සේ 21යි එකෙන් පස්සේ ගත්තට පස්සේ පර්සනල් රිලීෆ් එක තියෙනවා, එම්ප්ලොයිමන්ට් රිලීෆ් එක නැහැ. ඊට අමතරව එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකක් තියෙනවා. හරිද? ක්වොලිෆයින් පේමන්ට් ගත්තට පස්සේ ක්වොලිෆයින් පේමන්ට් කොටස් දෙකයි. මොනවද? ගවර්න්මන්ට් එකට කරන ඩොනේෂන් සහ අප්‍රූව්ඩ් චැරිටි වලට කරන ඩොනේෂන් කියලා. ඉතින් ඔන්න ඔය කියන ඒරියාස් වල තියෙන කරුණු ටික තමයි දැන් ඔයා දැනගන්න ඕනේ. එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කොහොමද කම්පියුට් කරන්නේ? ඊට පස්සේ බිස්නස් ඉන්කම්, බිස්නස් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එහෙම නැහැ නෑ මම හිතන්නේ. දැන් රිලීෆ් හරි ක්වොලිෆයින් පේමන්ට් කොහොමද කරන්නේ? කැල්කියුලේට් කරන්නේ. හරිද? ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ටැක්ස් රේට්, රිඩියුස් ටැක්ස් රේට් ඔය ටික බලා ගන්නයි තියෙන්නේ. හරිද? හරිද? එතකොට දැන් ඔක්කොම ওই ටික තමයි අද තව ක්ලාස් එකක් තියෙන නිසා ওই ටික තමයි අපිට දැනට අද session එකේදී මේ වෙනකන් කතා කරන්නේ. එතකොට මාර නෝට් එකක් දාන්නම්. එතකොට දැන් අයිඩියා එක මම හිතනවා යට තියෙනවා. මම ස්ටෑන්ඩඩ් ටැක්ස් රේට් එක කීයද, රිඩියුස් ටැක්ස් රේට් කීයද. දැන් ඒ වල මම නෝට් එකක් දාන්නම්. අපි ඊළඟට තව session එකක් දෙකක් මම කරන්න ළඟ ළඟ. මොකද exam එකට වැඩි කල් නැති නිසා මේ එතකොට ඒවට අදාළව ගණන් හදද්දි තව අහුවෙයි. මේ ෆෝමැට් එක සහ මේකේ අවබෝධය හොඳට තියාගන්න මම හිතන්නේ එතකොට ඔයාලට ගැටලුවක් නැහැ කියලා. මේකේ link එක දාන්නම් group එකට, අදම දාන්නම් group එකට. කම්පැනි ටැක්ස් ගන්නවා අපි ඉස්සෙල්ලාම එම්ප්ලොයිමන්ට් ඉවර කරලා කරමු. අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්නම්. සෙෂන් මේක දැන් කරපු දේ ගැන මේක ඔයාලට දැනෙන්න දෙයක්මද මේ අපි අද කතා කරේ, නැත්නම් අලුත් දෙයක් ඇඩ් වුණාද, අලුත් දෙයක් ඉගෙන ගත්තද? ඔයාලට සෙෂන් එක ගැන මොනවද හිතෙන්නේ? මට තේරෙන විදිහට ගැටලුවක් ඔය පාර්ට්නර්ෂිප් අපි එක ටයිම් එක තියෙන විදිහට දැන් ඔය සෙකන්ඩ් ඉයරට ටැක්ස් තියෙන ඩේට් එක කවද? මම ඒ අනුව ප්ලෑන් කරගන්න. සෙකන්ඩ් ඉයර ටැක්ස් තියෙන්නේ සෙකන්ඩ් ඉයරට ටැක්ස් තියෙන ඩේට් එකයි තර්ඩ් ඉයර සෙකන්ඩ් ඉයරට තියෙන 12. හරි. තර්ඩ් ඉයරට
තර්ඩ් ඉයර් කියලා තමයි මේ 12 කියලා කියන්නේ සෙකන්ඩ් ඉයර්ට වෙන්න තිනේ. තර්ඩ් ඉයර්ට 26. ආ තර්ඩ් ඉයර්ට එතකොට ටයිම් එක තියෙනවනේ. නෑ තර්ඩ් ඉයර්ට 26 සෙකන්ඩ් ඉයර්ට 12නේ හරිනේ මං කියන එක. මොකද තර්ඩ් ඉයර් 26 හරි. හරි එතකොට එතකොට අපිට දැන් ඔන්ලයින් අකුරා ආයතනයේ විදිහ දැන් අපිට මේ කියන්නේ දැන් ඔක මුලින් පටන් ගන්න හදද්දී විවිධ බාධකත් ආවා අපිට මේ වෙන කිසිම වෙන බෙනිෆිට් බලාගෙන මේ උදේ පාන්දර කුක කරන්න ඕනේ නැහැ නේද වට තේරෙනවානේ. ඉතින් එම් ප්‍රශ්නත් ආවා ඊට පස්සේ නමුත් ළමයින්ගේ රික්වෙස්ට් එකට අපිට තේරෙනවා දැන් අපි අපි ගත්තොත් අපි අපිත් මේ හොඳට තැන් වලින් ඉඳලා නැහැ අපි අමාරුවෙන් ඉගෙනගෙන ඇවිල්ලා චාර්ටඩ් ක්වොලිෆයිඩ් දලා කැම්පස් ගිහිල්ලා එහෙම ආවේ. ඉතින් අමාරුව තේරෙන හින්දා ළමයින්ගේ රික්වෙස්ට් එකකටත් එක්ක තමයි පටන් ගත්තේ නැතුව වෙන අරමුණක් නැහැ. හරිද? ඉතින් ඒක නිසා ප්‍රශ්න ආවා මුලින්. ඉතින් ඒවා දැන් හරි. එතකොට ඔයාට ඔයාගේ එක්සෑම් එකට අපිට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙන්න. ටැක්ස් වලට තව සෙෂන් කීපයක්ම දාන්න. හරිද? අනිත් සබ්ජෙක්ට් වලට ස්ටයිලස ඊට පස්සේ තව පියල්ස FM වලටත් මම හිතන්නේ කරන කතාවක් කිව්වා. තමයි ගොඩක් කිල්ලපු නිසා. පාස් පේපර් වලට හදන්න පුළුවන් තියරි හරියට දන්නවනම් පාස් පේපර් පොඩි ප්‍රශ්න ටිකක් තියෙන. නමුත් ඔය හරියට තීරිය දැනගන්න ඕනේ. තීරිය බාගෙට දැනගෙන අපි නිකන් පාස් පේපර් කතා කරලා තීරුමක් නැහැ. හරිද? මම හිතනවා මට පොඩ්ඩක් කරවාර ටැක්ස් කියලා දෙන්න පුළුවන් වුණා කියලා. තව සෙෂන් එකක් ඉමේ ළඟදිම දාන්නම්. අද නෙමෙයි හෙට වගේ. හෙට අනිද්දම දාන්නම්. දන්න යාළුවන්ටත් ඔය ගොඩක් ළමයි ඇටි දැන් උදේ පාන්දරින් හින්දා තමයි අඩුත් තියෙනවා. නමුත් අර අපි මේ සෙෂන් එක පටන් ගන්න කලින් ළමයින්ගෙන් අහුවට පස්සේ ගොඩාක් දෙනෙක් ටැක්ස් තමයි රික්වෙස්ට් කරලා තිබ්බේ. හරිද? එතකොට ටැක්ස් තමයි රික්වෙස්ට් කරලා තියෙන ගොඩාක් අයට ක්ලියර් නෑ සබ්ජෙක්ට් එක. හැබැයි මේක ඉන්ටරෙස්ටිං නිසා මාර ප්‍රායෝගික සබ්ජෙක්ට් එකක්. ඒක නිසා හරියට ඒක ඉගෙන ගන්න මේ ටයිම් එක අපි කියන්නේ ෆුල් ටයිම් වීක් ඩේස් වල ජොබ් එහෙම කරන නිසා පොඩ්ඩක් ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න අමාරුයි. සහ ගොඩක් ඉයර් එන්ඩ් එකනේ සෙට් උනේ, මන්ත් එන්ඩ් එකනේ. ඉතින් වැඩත් දෙහිඳ පොඩ්ඩක් ඩිලේ උනේ. ෆ්ලෙක්සිබල් ටයිම් ඉතින් උදේ දාපින්ද සමහරක් කට්ටියට ජොයින් වෙන්නත් බැරි වෙන්න ඇති. ඒක නිසා ඔයාගේ ඔය නෝට් එක හොඳ ලස්සනට ලියාගෙන ඉවරලා අනිත් අයටත් ෂෙයා කරන්න. එතකොට නොලෙජ් එක ෂෙයා කරන්න දන්නේ නැති එක්කෙනට කියලා දෙන්න. එතකොට ඔයාට ලේසියෙන් මොකක් මතක හිටිනවා. හරිද? ඒක නිසා මේ ඊළඟ ඩේට් එක කියන්නම් ඉක්මනට. හරි, මොනවහරි ටෙක්නිකල් ගැටලු තියෙනවා මේ ගෲප් එකට දාන්න. එතකොට ඔයාට දන්න කෙනෙක් හරි කියයි මමත් උදේට රිප්ලයි කරන්න. මේ සතියේම උදේ වරුවක උදේ තමයි වීක් ඩේස් වල උදේ හරි රෑ හරි තමයි. උදේද ඔයාට ලේසි වෙලාවක ටිකක් රෑ වෙලා හරි 9:11 වගේ, එහෙම නැත්නම් උදේ රෑ 9:11 උලක් නෑ නේද? රෑට 9:11ට දාන්න. හරිනේ. හරි, එහෙමනම් ඔය ටික මේව කරගෙන මම නෝට් එකක් ෂෙයා කරන්නම්. දැන් මේ අයිඩියා එක ඇතුව ඒ නෝට් එක බලන්න. එතකොට ඔයාට හොඳටම තේරෙයි. හරිද? එහෙනම් සෙෂන් එක එහෙම ඉවරයි. අපි ඊළඟ දවසේ හම්බෙමු.